අපේ පින්නත් කල්ලාන මිත්‍ර පිරිසේ ඇම දෙනාටම අප හිදිලතිීන්නෙත් පටිච සමුපාද පාවනා වැඩසට අහනේ තවකොටසක් දහතරවෙනි කොටසටසද දහතුන්ගනි කොටසිදී අප සාකච්චා කලා ඒ චිත්ත පඩි්ච සමපාද ධර්මයන් පිළිබඳව ඊට කලින් කොටස් වලදීඳගෙන හෙම සාකච්චා කරමි ආාවේ ඒකේ ප්‍රත්වය ධර්මටික අඳනගන්න අපි ආරම්භ කලා එදා ධහතුන්ගෙන කොටසදී දාහත්‍රවෙනි කොටසෙලි බලාපොරත්තු වෙන්නේ ඒ පටිච සමපාල ධර්ම එකක යුගලයන් කෙරෙහි ඇයි ධර්මතා යුගලයන් වෙනවෙනම අරගන ඒක යුගලයේදී කොහොමද ප්‍රත්තය ධර්ම ඒක චිත්ත මට්ටමේදී උපකාරකරමින් අනික් ධර්මන්ට උපකාර කරමින් තියෙන්නේ කියන කොටස අඳුනගන්න ඉ එදා අපි අවිද්‍යා සංකාර වගේ යුගලයක් අරගෙන ප්‍රත්යධර්ම සාකච්ඡා කලා නමුත් සමහරලවට හරියටම මතක නැත්නම් අපි කොටස නැවත පමසා බලමින්ම ඉදිරියට යම්ම එතකොට අදසාකච්ඡාව ටිකක් මුලින් පටන් ගන්නවා එදා කරපු කොටසේ එදා කරපු කොටසේ යම් ප්‍රමාණිකුත් මේකට එකතු කර ගනිමින් සාකච්චාව සම්පූර්ණයම යෙදිලතින් එතකොට එක්කෙක් ධර්මයන් විසින් අනික් ධර්මයන්ට කරන නොයෙකුත් උපකාරයන් හඳුන ගැනීමේ අරමුණින් තමයි සාකච්ඡාව තියෙන උපකාර කියනවචනය තමයි අර ප්‍රත්්‍ය කියලා අපි සඳහන් කරන්නේ නිතරම අවිද්‍යපච්චයා සංකාරා වගේවලදී පච්චයා කියනවචනේ උපකාරය කියන අර්ථයෙන් තමයි යෙදිල තියෙන වචන දෙකි මතරණය දෙදා පත්්‍යධර්මය කියල වචනයක් ඊළඟට ප්‍රත්්‍යයෝත් පන්න ධර්මය කිය වචනය ඊළඟට ප්‍රත්්‍ය වෙන ආකාරය ඒට කියන ප්‍රත්්‍යශක්තිය කියලා ප්‍රවචනතුනක් ප්‍රත්්‍යයයි ප්‍රත්්‍යශක්තියයි ප්‍රත්‍යයෝොත් පන්න ධර්මයයි ල කිය න උපකාරක ධර්මයක් තියෙනවා ඒ උපකාරයෙන් උපදින ධර්මයක් තියෙනවා ඒ වගේම කෙරෙන උපකාරයක් තියෙනවා කෘත්්‍යයා ක්‍රියාව උපකාරයට අපි කියන්නේ ප්‍රත්‍ය ශක්තිය කියලා ප්‍ර්‍යයි ප්‍රතිශක්තියි ප්‍රත්‍යයෝොත් පන්න ධර්මයයි කියලා ඒ වචන තුනේ දෙන්නේ එදා අපි මේ අවිද්‍යා සංකාර යුගලයේ සාකච්ඡා කරා අද ඉතාමත් කෙටියෙන් ඒකත් මතක් කරන්න විබංග ප්‍රකරණය අර පටිත් සම්පාද දේශනාව අපි කලින් මූලිකව සාකච්ඡා කරපු කාලෙදී මෙන මේ විදිහට අපිට වාක්‍ය හම්බොනා දේශිත වාර්්‍ය තියද. අවිද්‍යා ප්‍රත්තයෙන් සංකාරවෙයි ඒ. ඉට අ්‍යා පත්යෙන් අවිද්‍යාව හේතුකට ගෙන ඇතිවූ සංකාර තියෙනවා ඉළඟට අවිද්‍යා ප්‍රත්තයෙන් සංකාර තියනවා අවිද්‍යාවක සම්ප්‍රයුක්ත වෙලා ඉළඟට අවිද්‍යාප්‍රත්වයෙන් සංකාර තියෙනවා ඒ විතරක්න මෙ සංකාරපත්යෙන් අවිද්‍යාව තියෙනවා ඒ දෙක්කට කියන අපි අන්‍යෝන්නේ උපකාරය කියලෙ හත්‍රවෙනි අධීරේදී ඒකෙදී අපි නැවත විමසුත් මෙතන පලවිනිවාකෙන් අවිද්‍යාප්‍රත්වයෙන් සංකාරවී කියලා කිව්වා හම එතන උපකාර හතරක් අහස් කරනවා කියල තමයි විබංග අටවාාවේ දෙන්න ලවෙන්නේ. උපකාර හතර ආකාරයක් අප එක වෙනම විමසපුු. ඉළඟට අවිද්‍යා ප්‍රත්වයෙන් අවිද්‍යාව හේතුකොට ඇති වූ සංකාර කිව්වාම අප සරව මේර සූත්‍ර ක්‍රමයට ගන්නකොට හේතු අවිද්‍යා හේතුවෙන් සංකාර කියලා සරලව කියනවා. නමුත් තැම් මේ අධරේද එක චිත්ත මට්ටමේදී මේ හේතුකොට ඇති වූ කියන එක අර්ථදක්වල තියෙන්නේ වෙනම ප්‍රත්ථයක නමකින් ඒ ප්‍රත්වයට නමටකිවවේ අවිගත උපකාරය කියලා. අපි මේක එදා කතා කරානේ දවිගත කියලා කියන්නේ හෝසි නොවී කට අවිද්‍යාව පෙනී සිටිමින් අහෝසි නොවීම සංකාරයට උදව කරනවා කියන අර්ථය තමයි එතන ඒ වචනයෙන් ගන්න තියෙන ති ප්‍රබංග ප්‍රකාරණයේදමේ හේතුකොට ඇති වූ සංකාර කියනකොට හේතු චතුස්කේදි කියන ආකාරයට එක කියන හේතු චතුස්කේ කියලා ඒකදී අවිගත උපකාරය ලබා දෙන්න බව තමයි ඇටුවාාවේ හේතු කියන වචනයට විස්තර කරලා තියන විදිහ. ඊළැඟට සම්ප්‍රයුක්ත කියල කියන්නේ අවිද්‍යාව සංකාරයත් එක්ක මිශ්‍රව උපකාර කරුණවා. එකට ඉන්නවා මිශ්‍රවෙමින් උපකාර කරුණු. ඊළඟට මේකට මතක ඇතින අන්‍යෝ්‍යය උපකාරය දෙන්නා දෙන්නට උපකාර කර ගනිමින් තමයි පවති. එකට මෙතන උපකාරතු නැයි. අවිගත සම්ප්‍රයුක්ත ්‍යයෝන්නේ කියලා උපකාරවර්ග තුනක් සපේන ගමන් තවත් උපකාර හතරක් තියෙනවා එකපි වෙන බලමු ඒ තමයි මෙන්න මේ වාක්‍යයෙන් අදහස් කරන්න කියලාහටුවාවෙ සඳහන් ව. මේ වාක්‍ය හතරම ගත්ත වාක්‍ය හතරම සම්පින්න්නනය කරල ගත්ත උපකාර හත් ආකාරයි. මේ තුනයි මෙතන තියෙන හතරයි සත් ආකාර සබඳතාවයක් කියලා කියන තට අ්‍ය පච්චයා සංකාරයක් කියන එක සම්පූර්ණයෙන් විස්තර වෙන්නේ මෙන්න මේ ආකාර හතෙන්ම ඒ කැන මේ වාකය හතරෙන්ම. හතර මේ එකට කැටිකරලා ගත්ත අපි කියන අවිද්‍යා පච්චයා සංකාරයක්. පැදිලෙන්න ඇතිනේ දෙන අවිද්‍යාව සංකාරයට විදිහතකින් ඉදි හතකින් උපකාර කරනවා ඒක චිත්තම ඇප්ටමේද. එක චිත්තක්ෂණයකදී එක චිත්තයක් ඇතිවෙන වෙලා වෙද. ඒ චිත්තය තුළේ දෙන අවිද්‍යාවයි සංකාරයි කියන ධර්මතා දෙක මේ විදිහටයි සම්බන්ධ මේ පෙන්නල දෙන හත්තාකාරයටයි එකන එකට සම්බන්ධ වෙලා තියෙන. අපි එදා කතාකිරුව මේ ධර්ම, චිත්තයක් තුළ චිත්තය කිය එතඇත්තටම එක්තර ධර්මතාවයක් චිත්තත් එක්කම පහල වෙන තව නාම ධර්ම ගොඩක් තියෙන රූප ධර්මතියෙනවා ඒවා එකන එකට උදව්කර ගනිමින් පවතින බව සාකච්ඡා කර හරියට පේදා කතා කරේ හරියට ප්‍රීඩා කණ්ඩායමක වගේ කැමති ක්‍රීඩාවක් කණ්ඩායමම් ක්‍රීඩාවක් හිතන්නකු එකදී අපි දන්නවා කණ්ඩායමේ හැමෝම එක සමාන දක්ෂකම් නෙමෙයි තියරණ ක්‍රීඩාව එක කොටසකටයි ඒගොල්ලො එකක් එෙන වෙනවෙනම දක්ෂ ඒ නිසා නමුත් ක්‍රීඩාව කෙරන වෙලාවට හැම දෙදාම එක මුතුව එකනකාට ප්‍රත්‍ය සපයමින් කැන උදව් වෙමින් කණ්ඩායම් විදිහට තමයි ක්‍රීඩා කරොත් ඒ සාර්ථකවෙන්න ඒ වගේ චිත්තයක් එක්ක පහල වෙන මේ නාමරූප ධර්ම ඒක චිත්ත ේෂනයේදී කණ්ඩායමක් විදිහට ප්‍රීඩා කරන්න එින එකට උදව් කර ගැනීම ඒ උදව විධයි අප ක්‍රීඩා කණඩායමක් ගත්ත අපි දන්න විධාකාරයෙන් එක ක්‍රීඩ එකෙක් තව කෙනකුට උදව් වෙන්න පුළුවන් ඔක්කොමාකාර වෙනවෙනම නොකිව අපිට කියන්න පුුවන් සරලව මෙන්න මේ ක්‍රීඩකය මේ අනි ක්‍රීඩකයින්ට මේ විදිහට උපකාර කරනවා කිය නමුත් විස්තර වශයෙන් ගත්තු දැන් අපි මේ හරගනිමින්ග විස් විස්තර වශයෙන් ගත්ත හම ඒකක උපකාරය මොක්කක්ද කියලා නම් කරන්නවා දැන් මෙතනද අපි ඉහිතුවත් අවිද්‍යාව කියන ඒ ක්‍රීඩකයා උදාහරණයට ගලපන්නයිඒ වචන පවිච්චිකරන්නේ අවිද්‍යාව කියන ක්‍රීඩකයා සංකාරය කියන ක්‍රීඩයකයට සංකාරය කියන හරියට නායකය වගේ නායකයවගේ තමයි මෙහේවන්නේ අනික් මොකද සංකාරකයන චේතනාන අනි කොක්කොම ක්‍රීඩකයෝ හසුරවන නායකයවගේ තුොඩ අවිද්‍යාව කියනක් එකෙනම් සංකාර කියන ක්‍රීඩකයට හත්තාකාරයකින් උපකාර උපකාර කරමින් තමයි මේ ඒ චිත්තය පවතින් ඒවිදිට තේරුම් ගන්න ො හත් ආකාරය වංවෙන් වශයෙන් නොකිය නිකම්මත් දේශනා වෙනවා සූත්‍රපිට කේදී වගේ අවිද්‍යාපච්චයා සංකාරා කියලා නමුත් සම්පූර්ණර්ථය ගත්තහම ඒ පච්චයා කියන වචන තුළ උපකාර කරන විදි හතක් ගැබ්වෙලා තියෙනවා මේ අර හතරආකාරයක් අමතර අපි තාම කතාකිපි නෑන ම මේ කොටසයි කියන්නා දරන්නේ මේ උපකාර හතර ඒදී සහජාත උපකාරය කියල කියනවා එක තමන් එක්ක උපදින අනික් ධර්මයන්ට තමන් හා එක්ක උපදීමට දෙන උපකාරය සහජාත පුරේජාත කියල කියන්නේ තමන් කලින් හිප දෙනවා පස්සේ ඉපදින ධර්මයන්ට උපකාරකරු පුරේජාත කලින් ඉපදනා කියන අර්ථේ පශ්චාජාත කියන පසුව හිපදනා කියෙන අර්ථයෙන් එකැන මේ එක එකධර්මයක් පස්සේ ඉපදිලා කලින් ඉපදිලා තියෙන ධර්මලට උපකාර කරු අපි දන්න දැන් ක්‍රීඩ කියවුනත් මඟදි මාරු කරනවා අතර මැද්ද වෙන ක්‍රීඩකය එනවා ඇවිල්ල කලින් ඒ ග්‍රව්ඩි එකේ සෙල්ලං කරපාඇත්තික මිශ්‍ර වෙනවා මිස්්‍ර වෙල උපකාර කරන නේවාගේ එතකොට මේ ප්‍රත්්‍යය සංග්‍රහයේදී මේ නියා යේදි ප්‍රධානම උපකාරයන් හතරක් පෙනල දෙනවා සහජාත අපි කලින් කතාකටා හේතු උපකාරය කියලත් පෙන්න්නනවා ඒ කියන්නේ මූලභාවෙන් උපකාර කරනවාකෙනින් මූලභාවෙන් පිදන්නවා ලෝබදෝෂමෝහ එව හේතු අලෝබදෝෂමෝහ ඒවා හේතු. තොට අන්නේ ඒ හේතු විදිහට මතුවෙලා උපකාර කරනවට අපි ෙන මූ ලබාවෙන් නත්තැං හේතු උපකාරය. සම්ප්‍රයක්ත උපකාරක කියන්නේ මං කලින් කිව්වා වගේ එකට එකට ඉදිමින් අනිෝන්න උපකාරෙක යන දෙන්නට දෙන්න උපකාර කර ගනිමින් මෙන්න මේ හතර ප්‍රධානයි කියල පෙන්නවා මේ විස්තරයේදී ්‍රවිද්‍යාව අපි දැන් බැලුව විදිහට එන්න විදි සංකාරයට උදව්වෙන එක විදිහක්තමයි හේතු උපකාරය හේතු වශයෙන් උපකාර වෙනවා සංකාරය උපදින්න ඊළඟට මිශ්‍ර වෙනවා එකිනිකාට උපකාර කරගන්න ඟට එකට උපදින්න උපකාර වවා සහජාත විදියට සංකාරයට පිහිටල සිටින්න උපකාර වෙන නිස්්‍රය උපකාරය කෙලේකට කියන්න පිහිටා සිටිදර කඩදාශය තමයි උපකාරය චිත්‍රයට චිත පිහිටල තියෙන කඩදාසී ඒ වගේ පිහිටා සිටින්න උපකාර කරන්න සංකාරයට අවිද්‍යාව උපකාර කර. නිස්සේ උපකාරය කියලෙයි කියන්නේ එක. ඊළඟට තමන් එතන ඉඳීමෙන් ඒ ධර්මය ඒ මොහොත එතන ඉඳීමෙන්ම උපකාර කරවා අත්්‍ය උපකාරය අවිගත උපකාරය ැන තමන් අර වගේ ම අත්ත්‍ය උපකාරය වගේ මඇතරම් ගොඩ අස්සමානයි අවිගත කියන තමන් අහෝසි නොවීමෙන් ඒයැන එතන ඉඳීමෙන්ම වගේ තමයි අර්ථය මේද අර්ථ දෙක ගොඩක් සමානයි කියලයි සඳහන් ව එන්නේකොට මෙන්න මේ උපකාර හත ලබාදමින් තමයි අවිද්‍යාව සංකාරය කරෙහෙ උදව කරයි ටිකපියද කතා කර අවිගත උපකාරයේ කියන එක තමයි එදා මංහිතන කියනකට මේ සහජාත උපකාරය කියලයි සඳහන්කරය එතන පොඩි අත්තර දක්කුණා මෙතන මතක තියගෙන මේ අවිගත උපකාරය කියන එකටම තමයි අර වාක්‍ය හතර දෙනකොට හේතු කියලා පෙන්න්නන්නේ. චතුස්කයේදී හේතු චතුස්කය කියන ඒ හත චතුස්කය කියැන හතර පතරේදී එතන හේතු කියලා ඒවාකයේදී අඳුන්නන්න මෙන්න මේ උපකාරය. අවිගත උපකාරය එකැන තමන් පෙනී සිටිමින්. හසි නොවීමින් අවහෝසි නැවී සිටීමෙන් උපකාර කරනවා අනික් ට ඒවාක හතර මෙහෙමන එකක් අවිගත අනි සම්ප්‍රයක්ත අනික අන්‍යමන්‍ය ඉතුරුටික ටි කියනවෙන මේ ඔක් කොමටික හිකට දාලා පළවිනිවාකය හැදුනවා එක හතරක් කියල කිවේ අපි පළවෙනිවාකය හතරයි ඉළඟට ඉතුරු ේතුනැයි ඉතුරු තුර තමයි මේ තියරණෙ සේතුන එහෙම වෙලා තමයි අර හත්තාතර උපකාරය කිය අපි කිවවෙේ. වාක්‍යයාහතරට ගිහිල් ලම පෙන්ෙනන්න ද වැඩිය හොඳවයි කියලා හිතන ඒේස්වයි කියල තවා වාක්‍යතර මෙතන අර හතරක් කිව්වන මේ පළවෙනිවාකයෙන්කිීවෙන හතර තයි ඒ ඉතුරුවා්‍ය තුන මෙන මේ විදිහයටයි සඳහන් වන හේතුපට ඇති වූ කියලා කිව්වාම හේතු උපකාරය නෙම අවිගත උපකාරය කියයි පෙන්න්න උපකාරය කියල වෙන මේ එකක් තියෙන සම්ප්‍රයක්ත නම් මිස්්‍රයි තික්කින එකට උපකාරයි ඉන අන්න්‍යෝ නැයි තුට මේ තුනයි අර හතරයි තමයි හත හැදන්නේ අපවමතෙන්ට කිය රවුන් කරලා තින අරතුන මේක තමයි ඒ දෙවනිවාචයෙන් කියවුණේ එතන දෙවනිවාකයෙන් කියවනේ මේක එතන තුන් එනිවාකයෙන් කියවනේ මේක අතරේනිවාකයෙන් කියවුණේ මේ උපකාරය පළවෙනිවාකයෙන් කියවුණේ මේ ඔක් කොමටික ඉතුරු ටික සේරම කියවුණේ පළවෙනිවාකයෙන් නදැන් ිකක් පැහැදිලෙන ඇති මේ තික ඔක්කෝම් පලවෙනිවාකය තුළ අර හතර ආකාරයකි ල අපි කිව්ේ ඒ හතර ආකාරය තමයි මේ තියෙන හේතු සහජාත ස් හත්තක් කියලා එත ටිකක් පරිස්මින් තේරුන් ගන්න ඕන තැනම් ොකද මෙතන හේතු උපකාරය කියලා වෙනම එකකොත් තියෙනවා ක මූල වශයෙන් උපකාර කරනවා අවිද්‍යාව එත අකුසල මූල මට්ටමෙන්න දෙතකොට එතන හතරයි හේතු උපකාරය කියලා වෙනම තියද දෙවැනිවාකේදී කියනවා අවිද්‍යා ප්‍රත්තයෙන් අවිද්‍යාව හේතුකට ගෙන උපද වූ සංකාරය තියෙනවා කිය. එත නදී හේතුකටගෙන උපද වූ කියලා කිව්වා ම අවිගත උපකාරය ගන්න ඕනනි කියලා අටවාේ විශේෂයෙන් ස්තර කලා දෙලාවා එහින්දා අ හේතු කියන වචනය දෙයාකාරයකට හෙදෙනවා අරවා්‍යය සහ මෙතන ඒ පොඩ්ඩක් පරිසමින් තෙරුම් ගන්නඕනේ එතකොට එදා මංකිව් එක පොඩි වෙනසක් තියෙනවා එදා ඒ හේතුකිව් හම අපි සහජාත උපකාරය කියලා ගන්නවා කියලා මං සඳහන් කරයක අත්තරද්ද කිය ගන්න කොට අවිීගත උපකාරයයි මෙ මේ කයි ගන්න ඕනේ කියලා ඔන්න අද එක නිවැරදි කිරීමත් කරනවා ශේෂයෙන් අතකතියා ගන්නවාන ඒටික පැහැදිලි ඇත්ති මේ රෝප සටහනමං අ වෙන විදිකටත් ඇඳල පෙන්න්නන්න ඉසට යනකොට මෙතනද නිස්ශ්‍රය උපකාරය කියලා උපකාරයක් හම්බොඩාපිට තරමන් කිවවි කඩදාසයකට කඩදාසය චිත්‍රයට උපකාරය වෙන යුරින් කියලා උපමාව දීලා තියන්නේෙද. නිස්්‍රය වෙනකොටත් නිශ්‍රය විදිට උපකාර කරනකොට සහජාත නිස්ශ්‍රයසා පුරයජාත නිස්්‍රය කියල දෙ ආකාරයි. නිශ්‍ර ආකාර දෙකයි සහජාත පුරේජාත මේ වචන දෙක දැන් පැහදිලි ඇති සහජාත කියල කියන්නේ ටික්ව ඉපදෙමින් පුරේජාත කියල කියන්නේ කලින් ඉපදෙමින් එතකොට ප්‍රත්‍යයෝප පන්න ධර්මයක එකටම උපදමින් පීටා සිටිල් උපකාර කරනවාන සහජාත නිශ්‍රය කියල කියල ප්‍රත්‍යෝප පන්නධර්මයට කලින් ප්‍රත්‍යධර්මය ඉපදිලා ප්‍රථ්‍යයපනධර්මයට උපකාර කරනවා න එතකොට කියන පුරේජාස නිශ්‍රය උපකාරය කියලා එ ප නිශ්‍රය විදිහට උපකාරය දෙයාාකාරයකින් සපයන්න පුළන් එකටම ඉපදිලත් නිස්ශ්‍රය වෙන්න පුළුව. කලින් ඉපදිලා නිශ්‍රය වෙන්න පුළුවන් ඊඟට නිස්ශ්‍රය උපකාරය කරන ප්‍රත්්‍ය කීපයක් තියෙනවාන. එතනද විෂයේ බැඩිම උපකාරය කරන ප්‍ර්‍ය ධර්මයට කරන නිශ්‍රය උපකාරයට කියනවා මෙන්න මේ වචන උප නිස්ශ්‍රය උපකාරය. උපරිම නිස්ශ්‍රය උපකාරය ලබා දෙන ප්‍ර්‍යධර්මය කරන උපකාරයට තමයි මේ නම කියන්න උප නිශ්‍රය උප නිස්ශ්‍රය උප නිශව්‍රය කියර දෙකක් ඇතන අත්ති උපකාරය නැන අස්ති නැන අත්තිෙ දෙකම එකයි මෙතන බලන්න තමන්ගේ ඇතිභාවයෙන් අන්ධර්මයට කරන උපකාරයගැන යා ඉන්න ඉන්න බාවින්ම ධර්මය එතන තියෙන බාවිම ටීම් එකක් නම් ට එක ඒ පුද්ගලය ඉන්න බවින්ම අනික්කායට උපකාරයකි කියලා ඒ වගේ අර්ථයෙන් ගන්න නාස්ත්‍යය උපකාරය කැන එකම අනිපැත්ත නැති බාවින් උපකාර කරනවා ඒ සමහර ධර්ම නැතික තමයි අනික්ධර්මයක් උපදින්න ලබාදිය හැකි උපකාරයස ඒ ධර්මය උපදි නැතුව නි ධර්මයට පුළුවන්නං ඒධර්මය උපදි නැතුව අනික්ධර්මයට උපකාර කරනකොට තිනවා නත්ති ප්‍රත්වය නැත්න නාස්ති උපකාරයක අත්ති උපකාරය නත්ති උපකාරය කියෙන දෙක්කයි ඊට හරිට වගේ සමාන බොහොම සුල්ලු වෙනසක් වගේටෙන්නන්නේ විගත අවිගත කියලා වච්චනද විගතත්වය විගත කියල කියන්නේ නැති වීමෙන් කියන එක අවිගත කියලකයන්නේ නැති නොවීමෙන් නැත අහෝසි නොවීමෙන් එතකොට විගතය භාවෙන් උපකාර කරනවා කිය කියයන්නේ තමන් අහෝසිවීමෙන් අනික්ධර්මයකට තැන දෙනවා අවිගත කියල කියයන්නේ තමන් අහෝසි නොවීමෙන් අනි ධර්මයට උපකාර කරනවා. හිතන විද්‍යමාන භාවය කියලත් ගන්න පුළන් අහෝසි අහසි නොවීම කියැන විද්‍යමාන භාව අහෝසි වීම කියන්නේ මටඇද අහෝ නොවී නොන විද්‍යමානයයි අහෝසි උනානං අවිද්‍යමානයි ති ධර්මයම සඳහන් වේ නොවටම නාස්ති සහ එවිගත කියන නත්ති ප්‍රත්්‍යයයි නිගත ප්‍රත්‍යයයි කියන දෙකේ වෙනසක් නැති තරං කියය. යිකට ආයමතර සටහන අප උපකාටික බැලුව ඉළඟට ඒකම අපි හිතුවදැන් ඊටත් එඩිය සරලකරු අපේ හිතේ චේතනාව පහල වෙනවා චිත්ත්‍යස් එක්කම ඒ චේතනාව කුස්සලය පිණිසෝව අපසලය පිණස දෙනවා. එතකොට චේතනාව කියල කියන ඒකෙන් කරන්නේ කය ඇඟ හෝ වචචන හෝ මනස හැසිරවීම් පෘත්තයක් විදිහට තමයි තියන්නේෙ නෙද සිතකය වචන හසුරුවනෝ කියලන අපි කියන් එතකොට එහෙම චේතනාවක් පහළ වෙනකොට හිතක එක හිතක ඒ හිතේම තියෙන මෙන මේ අවිද්‍යාව අවිද්‍යාව කියල කියන්නේ ආර්ය සත්‍යය හතර පිළිබඳ අනවබෝධය. ආර්ය සත්‍ර පිළිබඳ අනවබෝධය සහිත්‍ය ගතියට කියන අවිද්‍යාව කියල ඒ ගතියෙන් තමයි හර චේතනාවට කය වචන මන සහසුරෝණ ඒ කෘත්තයට උපකාර කරන්න. ඒ උපකාරය තමයි අපි දැම්මේ බැලුවේ ඒ තුවීමෙන් උපකාර කරනවා මිශ්‍රවමින් උපකාර කරුණවා එක්ව ඉපදීමෙන් උපකාර කරනවා අන්‍ය ඔන්නේ සහයෝගයෙන් උපකාර කරනවා පිහිටන්ට පදනමක් වීමෙන් උපකාර කරනවා එක නිස්ශ්‍රය පත්වය තමා හිදීමෙන්ම උපකාර කරනවා අත්ති ප්‍රත්්‍යය තමා හෝසි නොවීමෙන් උපකාර කරනවා අවිගත ප්‍රත්තය ඒ ප්‍රත්්‍ය ටිකේ කරන උපකාර ටික සරලව මේ සටහන් කරලා තියෙන් එකෙන් ටිකක් තේරුන්ගන්න පහසු වෙයි ඔයගොල්ලාන්ට අය ත්‍රෝග සටහන බලන්න පේනාසි එක හිතක ඒ එක චිත්තක අර අනවබෝධය ආරි සත්‍ය පිළිබඳ අනවබෝධය ොහොමද ඒ හිතේම පහල වෙන මේ ශේතනාවට හයියක් වෙන්නේ උපකාරයක් වෙන්නේ කොහොමද සත්තා ආකාර උපකාරයෙකුයි සපයන් ඒ අවිද්‍යා සංකාර දෙක අතර සම්බන්ධක් එදාම මේ රෝක සටහන පෙන්නන්න නැති මේ තියෙන්නේ උපකාරක ක්‍රම එකන්නේ ප්‍රත්්‍ය ක්‍රම කියලා අපි කියනවා. විසිහතරම තමයි මේ නංටික විසිවිදියට දාලාතිෙන්. එකට ප්‍රත්්‍ය ධර්ම කියන්නේ උපකාර කරන විදිී. විසි හතරක් තියෙනවා මේවට කියලා අ ධර්මයන් විසින් ධර්මයන්ට උපකාර කරන විදි විසි හතර නැත්නම් සූ විසි ප්‍රත්‍ය කියලා ධර්මයන් විසින් ධර්මයන්ට උපකාර කරන විදි විසියහතරක්තේය කට මොනධර්මයන් වි මොනධර්මයන්ටට කිලැහුව ප්‍ර්‍යධර්මයන් විසින් ප්‍රත්‍යයෝත් පන්න ධර්මයන්ට උපකාර කරන විදි විසි හතරා තමයි මේ නංවශයෙන් දීලතිය මේ නංවලින් දැනටමත් අපිට නංකීපයක් අපි කතා කර තව ඉදිරියට අප ිතුරු යුගලයන් කතා කරගෙන යනකොට මේ නං තව සමහර උපකාර විදි ඒ නංවශයෙන් අපිට හම් වෙනවා අපි ඒ විදියට ඒවා ඒ වෙලාවට කතා කර බලමු අපි දැනට කතාගෙරවා මෙනම හේතු උපකාරය සාම්ප්‍රය උපත උපකාරය පිප්‍රක්ත කතාකර ැහැ අන්‍යව්‍ය උපකාරය අපිට හම්බනා අතනදී අස්ති උපකාරය අවිගත උපකාරය අස්ති සහනනාස්තිී දෙක එකට තේරුම් ගන්න ලේසි නනද විගත අවිගත දෙකත් එකට තේරුම්ගන්න ලේසිකට ඒ වැටික දැනට තේරුම් ගත්තා වගේ හිතන්න සාජාත උපකාරයක් අපි හම්බනා මේ කතදන්න ල දුන්න පුරේජාත කියන වචනත අඳනල දුන්න පශ්චාධාත කියීනවාචනය පඳුනල දුන්න නිස්ත්‍රය උපන ස්ශ්‍රයත් අපි අඳන ගත්තා. කථ උපකාර ිකත් වයෙනව ඉසරහට හම්බෙන් අප මේ සාකච්ඡා කරගන යනකොට ඒ ටිගතවයි මේ ඉතුරුටික අපි කර්ම උපකාරය මොකක්ද කියල බලමු මොකද ඊළඟට අපි කතා කරන්න වෙන්න මොන යුගලේද අවිද්‍යා සංකාර තමයි අප සාකච්චකරේ ඊළඟට එ සංකාර විඤ්ඥාන සංකාර කියන චේතනාව සංකාර විසින් විඤ්ඥානයට උපකාර කරනවා කියලා කියනකොට ඒ චේතනාව විසින් එ චිත්තයට කරන උපකාරය තමයි අප කතා කරන්නේය නිතුර චේතනාවක් න චේතනාව කියන්නේ කර්මය එ නිසා ඒ ප්‍රධාන සංකාර විඤ්ඥාන යුගල අතුර ප්‍රධාන සම්මාන්ධතාවයට කියන්නේ කර්ම උපකාරයේ චේතනා කියන චෛතසික තමයි කර්ම උප චිත්තයට ලබාදයෙන් චේතනාව අනික් චෛතසිකත් ඒ වගේම අනි රූපත් උපකොටසපුත් උපදවාගෙනමයි ඒ කර්ම උපකාරය ලබාදෙන්. නමුත් කර්ම උපකාරය විදි දෙහෙකට හම්බෙනවා. එකක් තමයි ඒ සිතේ පහල වෙන චේතනාව ඒ චිත්තටම උපකාර කරන එක ක්‍රමයක් තියනවා තව කර්ම උපකාර ඇත්තිය නවා කලින් හිතක පහළවෙච්ච චේතනාව පසුවහිතක් පාන කරන්න උපකාර කරනවා එතකට කොහමදේ වැට නම දෙන්න මෙන්න මේ විදිහට සහජාත කරම ෝපකාරරි මං තැ තේරු ගන්න ේසි සහජාත ගැන එක්කට තියනවා එකැන චේතනාව ඒ චේතනාව පහළ වෙන චිත්තයටම එකට ඉපදිලා ඒ දෙක එකට ඉපදිලා උපකාර කරවා තියන අනික් නම නානාෂණක කර්ම උපකාරය කියනි ෂන දෙකකදීමත අතන සාජාතනං එකම ශනය දෙකම තියෙන්වාන නානාශනික කිය කියන්නේ ෂණ දෙකක එමකක්ද වර්තමාන චිත්තයට කලින් කර්මයක් කලින් චේතනාව උපකාර කරුණ තවතිදිකින් කියරන වර්තමාන චේතනාව විපාකය විදියට පස්සේෂනයක චතයක් උපත් දන්න උපකාර කරවා. එතකොටඒ අර සිද්ිය දැන් ැන් දෙහකන තියන එකක් වර්තමානය යනිකා නාගත ඇනම් අවස්ථා දෙකක් නිසා එක චේතනාවක අවස්ථාවග තියෙනවා එක විපාකයත අ අවස්ථාවත තියවා එනිසා එහෙම විපාකය දෙන්න උපකාර කරනට කියනවා නානාශනික කර්ම උපකාරය එකක් පැහැදිලි ඇතිනේද කර්ම උපකාරය ආකාර දෙයි ආහාර වෙලා උපකාර කරණ කියල කියන්නේ ඒ ප්‍රත්්‍යයෝපන ධර්මයට ස්තිරවටි ස්තිර කාලයක් කාලයක්කෙන් මෙත නම් චිත්තක්ෂණයන් ජීවත්වීමට අනුබල දෙන උපකාරය ප්‍රත්්‍යපනධර්මයට ඒ චිත්තක්ෂණයේද ජීවත් වෙන්න අනුබල දෙෙන ආහාර උපකාරයට කියනවා ආහාර කියෙන ඒ ආහාර උපකාරයක් දැන්ම අපී ළැඟට කතා කරන එකේ තියෙනවා මේ තියන්නේ සංකාර සහ විඤ්ඥාන අතර සම්බන්ධතාවේ සංකාරක කියල කියන මෙතන හිතන්න හිතේ පහළ වෙන සිතකායවාචන ක්‍රියාත්මක කරවන චේතනම් විඤ්ඥාන කියල කියන්නේ ඒ සිතටමයි විඤ්ඥානය කියල කැමලේම් ගැන දැනුවත්වීම සිත කියල කියන්නෙම දැනුවත්වීම ප නිසා විඤ්ඥානය කිය කැන හිතමයි මෙ තිෙන්නේ එතනදී අදාළ වෙන දේශන අර හතර හභාග්‍ය හතර කලින් හම්වෙච් වාක්‍ය හතරම තමයි නේ සංකාර ප්‍රත්වයෙන් විඤ්ඥානය තියෙනවා සංකාර ප්‍රත්තයෙන් සංකාර හේතුකට ගැතිව විංඥාය තිය දැඟවගලන මතක ඇති මේකට ොකක්ද තන ප්‍රත්තය කියල හතු ප්‍රත්වයනෙමයි මේකට අවිගත ප්‍රත්තය කියලයි කියල. ඇ මෙතන මිශ්‍රීම එතන අන්‍යෝ්‍ය උපකාරය. අටාකාරයකට උපකාර කරනවා මෙතන පහක් මෙතන තුනක්. අවිගත දෙවැනි උපවා්‍යය තුන්ගනිවාක්‍යය මිශ්‍රවීමෙන් උපකාර කිරීම, හතරණක අන්‍යෝ්‍ය වශයෙන් උපකාර කිරීම. ඒ තුන ඇරිය හම, පහක් තියෙනව උපකාර ඒක ඊළංඟ ස්ලයිඩ්කි ම පෙන්නන්න ඒ උපකාර පහ සංශිප්ත කරලා මේ පළවෙනිවාර්කයෙන් දේශතයි කියලයි අටුවාව පෙන්නලදන්න කොට චේතනාවක් විසින් චිත්තයට චේතනාවක් විසින් ඒත් චිත්තයට නැනගේ විඤ්ඥානයට හටවිදිහකට උපකාරයක් ලබා දෙනවා හටආකාර උපකාර ලබා දෙනවා අට ආකාරයකින් පස් ආකාරයක් පළවෙනි වා්‍යය තුළ කියවෙනවා ඉතුරු ආක්‍ය තුනින් හිතුරු තුන් ආකාරය කියවෙනවා ප්‍රත්වය වශය නම්කරොත් මේකට කියන අවිගත ප්‍රත්තය මේකට කියන සම්ප්‍රයුක්ත ප්‍රත්වය මේටගැන අන්‍යෝ්‍ය ප්‍රත්වය ඉතුරු පහමනවාද අපි මේ රූග සටනින් බලමු මෙතින්නේ චිත්තයමයි දැනුවත් වීමමයි තියෙන උපකාර ටික අ පස්සාආකාරය අඳනන්න පුළුවඇද දැන් පලේනිවාකයෙන් කිය වේචි පස්සසාආකාරය හඳට බලන්න පොඩිවෙලාවත් අරගෙන් දෙවැනිවාකයෙන් කියවෙන උපකාරය තමයි මේ අවිගත්ත දෙවැනිවාකයෙන් කියවුණ තුන්ගනිවාකයෙන් සම්ප්‍රය යුක්ත උපකාරය කියවුණ දෙවැනිවාකය තුන් එනිවාකෙන් මේ උපකාරය අතරේනිවාකයෙන් අන්‍ය ඔන්‍ය උපකාරය මේක අන්‍යමන්‍ය උපකාරය ඉතරොටික ඔක්කොම මේ තියෙන්නේ සහජාත නිස්ශ්‍රය අත්ති කම්ම සහ ආහාර කියලා මේ ඔක්කොම ටික අර පලවෙනි වාක්‍ය හතර කොහමද යදිල තියෙන කියල දැන් පැහැදිලිවේ. ට පළවිනි වාක්‍ය ඇතුළේ කියවෙනවා සහජාත උපකාරය කියළේ කැන එක්ව ඉඳඉන්න උපකාර කිරීම නිස්ත්‍රය උපකාරය පිහිටා සිටිින් උපකාරය කරන අවිඤ්ඥානයට ඒවාගේ මේ චේතනාව තමා ඉඳීමෙන්ම හිතට උපකාරයි. ඒ වගේ මේ චේතනාව කර්මයක් විදිහට හිතර උපකාරයි. ඒ චේතනාව ආහාරයක් විදිහට හිතට උපකාරයි. මතකඇතිර ආහාර දේශනවෙදී මනෝ සංචේතනා කියල සංචේතන ආහාරයක් ගැන පෙන්වු ඒ ඒ මේ උපකාරය තමයි නතකොට පැහැදිලි වෙනවා ඇති. අකාර උපකාර කිරීම් කොහොමද චේතනාවත් විසින් ප්ඥානයට ලබාදෙන් චේතනාවක් විසින් විඤ්ඥානයට ැනගේ හිතටම ලබා දෙෙන හටආකාර උපකාරයමඇ හිත කිව වි්ඥානය ක කියල කිව්හම් මෙතන ගන්නඕනේ අරාපික එක නංදැම්ම කලින් මැතකද හිත්වලට නම් තිබු බවාංග හිතකිර නමක් තිබුණ ඒකත් විඤ්ඥානයක් ඟට තිබන බවාාංග පච්චේ ද වංග චාලන ඔහොමොම තිබුණා සන්තීරණ පොත්තපන ඒ අංවලින් ඇඳෙන්වේ මෙන්න මේ වි්ඥය. ඒ දැනුවත්වක්ම තමයි හිතක් කියලා කිව. එතකට එහෙම හිතකට හිතකට චේතනා විසින් කරන උදවතමයි මේ අපි සාකච්ඡා කරමින් එන්නේ කට ආකාරයි. ඒரோ සටහනමං රනි පදිටතිකක් සරල කරලා ඊට වැැඩියස සරල කරල විදිට හන්න බලානேක ේරු සිද කියලා . තියෙන්නේ ප්‍රත්්‍යය ධර්මය මේ වෙලාවේ චේතනාව තවති දට්කවත් කුසලහෝ අකුසලහෝ අව්‍යකෘත හෝ කය ක්‍රියාකරවන්න නැත් නවචන ක්‍රියාකරවන නැ්නම් මනස ක්‍රියාකරවන ඒ ධර්මතා. ඒකර තමයි චේතනාව කියලා කියා. කුසලාගුසල් නම් බැහැදිල අව්‍යෘ විදිහට චේතනාව කියලා කියන මොනව වගේ හිත්වොලද අව්‍යකෘත පටිච සමුපන්න හි ධර්මතාවේ සාකච්චක් කලා එකන් විපාක සිත්තල විීපාක වගේ සිත්තල චේතනා තියෙනවා. ඉළඟට අපි ගත්තොත් චේතනාව සර්වචිත සාධාර්ණ ධර්මයක් නේ හන්න හැමහිතකම තියෙනවා විපාක සිත්තල ක්‍රියාසිතල දැම්පි පිගත්තොත් විඤ්ඥාන හිතේ සන්තීරණ හිත පොත්තපනහිත ඒ හිත්වල චේතනාව තියෙනවා ඔක්කෝම වැටින මේ අව්‍යකෘත ඇත්තට ඒ සිත්්තල තියෙන චේතනා මේ කුසල චේතනා කුසල හිතල කුසල චේතනා කුසල ජවන්සිත් මේ දෙකෙන්ම ජවන්සිත් ජවන්සිත් ඇැරෙන ඉතුරු සිත්තල පහළ වෙන චේතනා ඔක්කෝම අපිකින අව්‍යාකෘත කියලා ඒවයි අපි දැන්නවා ඒවයින් කය හෝ අචනෝ මනස ක්‍රියාකිරීමයි සිද්ධවෙෙන අන්නේ ක්‍රියාකරවන ධර්මය එම ක්‍රියාකරවන ධර්මය එක්කම ඒ වෙලාම පහල වෙලා තියෙන ඒ චිත්තයට ඒ හිතට උපකාර වෙනවා මිශ්‍රවීමෙන් උපකාර වෙනවා මිශ්‍රවෙමින් එක්ව ඉපදමෙන් උපකාර කරනවා අන්‍යෝන්නේ සහයෝගයෙන් උපකාරය දෙනවා පිහිටන්න පදනමක් වීමෙන් උපකාරය ලබා දෙනවා හිඳීමෙන්ම ඒ ැනි චේතනාව හිඳීම නිසාම හිතට උපකාරයයි ඉළඟට චේතනාව හෝසි නොවීමෙන් හිතට උපකාර කරනවා උත්සාහවත්වීමේ උපකාරයට ලබා දෙනවා. එතමැට ආයුහන උපකාරය කියල කියන්නේ කරුම උපකාරය කලකිවවෙ තෝකමයි ඉළඟට ආහාරයක් වශයෙන් ශක්තිය ලබා දෙනවා. එතකොට සූත්‍ර ක්‍රමේදී අපිට සරලව කියවෙනවා සංකාරපච්චයා විඥ්ඥාණන් කිය දැන්ඒ කියව්පු ආ්‍ය සංකාරපච්චා විඥ්ඥාණන් කියල කියන්නේ කුමක්ද කියල පැහැදිලි ඇති මේ රූපසට එන්න මේ උපකාරටික ඔක්කොම සංශිප්ත කරල තමයි සංකාරපච්චයා විඤ්ඥාණන් කියන ඒකොට සැ හැදිලතියඒවා්‍ය හැදිලතියන්නේ. ඇදිලි ඇති කියල හිතනවා ඊළඟට එහෙමනම් අපි එතරින් ඉදිරියට යමු විඤ්ඥානපච්චයා නාමං කියල දේශනාවෙනවා සවාකරඇතින විඤ්ඥාන පපච්චයා නාම රූපං කියල දේශනාවෙනවා එ දෙකමත් අපි දැන් සාකච්ඡා කරන්න ඕනි හැබැයිඒ සාකච්ඡාවට යන්න කලින් විඤ්ඥානය විසින් නාම ධර්මලට තව උපකාර අමතරව හම්බෙන වචචන කීපයක් තියෙනවා විශේෂෙන් මේ වචනයඒක මුලින් තෝර ගනීම ඉන්ද්‍රිය උපකාරය කියලා ද්‍රිය භාවය කිය කියන්නේ එතන ප්‍රධාන තැනක් ගැනීමෙන් උපකාර කරණවා කියෙන අදහස. ඒකත්ර අකර කීපයකින් නම් කරලා තියෙනවා තව විස්ත්‍ර කරලා සහජාත ඉන්ද්‍රිය උපකාරය කියලා එක. ඉන්ද්‍රී උපකාරයම ආකාර තුනම කලනිආකාරය දෙවනි ආකාරය තුන්ගෙන ආකාර සහජාත පුරේජාත ඒ දෙක පැහැදිලි ඇති සාජාතක කියයන එක්ව පුරේජාසකයන කලින් ඉපතිලා ඊළඟට රූප ජීවිතේන්්‍රය කියලා කරන උපකාරයක් තියෙනවා සිිකන ජීවිතය පවත්තගෙනය ජීවිතය කියල කෙන ප්‍රත්ථය ඔප් පන්න ධර්මය ජීවිතය පවත්තගෙන යන්න රය පුරේජාත උපකාරය ලබා දෙන්න හැමවෙලේම මෙන මේ රූප කොටස්සෙක්ක දැන් එක් මන් පස්සෙත් විතර කර නොවෙනම චක්කු සෝත ගාන ජීව්හක් කාය කියලකන ප්‍රසාදරූපන ප්‍රසාධරූප පහ ප්‍රසාදරූප පහ නාම දර්මොලට පුරේජාත ඉන්ද්‍රීය උපකාරයේ ලබා දෙනවා. එකඇන්නේ පසා අපි දන්න රූපයක රූප කලාපයක කාලය දීර්කයි චිත්තක්ෂණ දාහතක්ව තකට පස්සේ පස්සේ එළඹෙන චිත්තක්ෂණවලට අ ඊට කලින් චිත්තක්ෂණයක ඉපදිච්ච රූපය තාමත් පවතිනෝ එම්ක දක චිත්තක්ෂණ දාහතක් පැවතිලානේ රූපයක් කව සිවෙන් ඒ වගේ රූපය පුරේ ජහත විදිට ඒැන රූපය කලින් ඉපදිලා තියෙන්න්න පුළුවන් ශේෂම අපිතම හේ දැන් ඒ චක්කුප්‍රසාද රූපය තියන එක රූප කලාපයක් ගත්තුන් ඒ රූප කලාපයක් ඉපදු නැම් පස්සේ එතනින් පස්සේ චිත්තක්ෂිණ දාහතකින් තමයි යා නැතිවෙන්නේ. එතකොට ඒ අතර පහල වෙන චිත්තක්ෂණයන් හි තියෙන නාමධර්ම ඇතරම් පස්සේ පහලවෙෙන රූපධර්මයට පස්සේ. ඒ නිසා රූපධර්මය පුරෝජාතයි කියලා පෙන්වා පුරෝජාතීන්දී විදිට උපකාර කරවා සහජාත ඉද්‍රය කියල කියනන්නේ ඒවලේම පහලවෙන ධර්මයක් ඒවලේම පහල වෙන තවත් ධර්මයකට ප්‍රධාන වෙලා උපකාර කරණයකට ඊළඟට ඉන්ද්‍රිය විදිහට තව තියෙනවා අධිපති උපකාරය කියෙන ඒ කියන්නේ තමන් අධිපතිභාවයෙන් අනික් ධර්මයට උපකාර කරනවා කැ හේතු ධර්මය ප්‍රත්‍යධර්මයක් අධිපති වෙලා ප්‍රත්‍යෝප් අනධර්මයට උපකාර කරනවා අධිපතිභාවය කිමිතන අදහස් කරන්නේ අන්ධර්මයන් තමද මේ ධර්මයට අනුකූල කරවන ස්වභාවය කියයි දේශනාව සඳහන්නේ අනුකූල කරවන තමන්ට අනුකූල කරවන අරනායකෙක් වත් ඒ අධිපති උපකාරය කියලා පෙන්දන ඊළඟට ඒකෙම තියෙනවා අධිපති උපකාර ජාති දෙකං අපි ච්චරම දුරකට සාකච්ඡා ගෙන යන්න නමුත් මතක් කරන්නම්. ආරම්මන අධිපති කියලයි සහජාත අධිපති කියලයි. අරන්මන අධිපති කියල කියන්නේ අරමුණ ඇති සිත් අධගන්න ස්වභාවයකි. එයම් අරමුණ ඒ අරමුණ ගොඩාක් සිත් අද ගන්නවනම් ඒ අරමුණ අනුකූල කරවනවා ඒ අරමුණ එක්ක උපදින අනික් නාමද. අන්න එහෙම අරමුණක් ගන්න අවස්ථාවටි කින ආරම්මණ අධිපති උපකාරයේ ලබා දෙනෝකි. ඒ කරන්න හැමෙලේම අලුත් අරමුණකද. සහජාත අධිපති උපකාරය කියන්නේ තමන් එ සම්ප්‍රයුක්තව තියෙන අනික් ධර්මයන්ට තමන්ම අනුකූල කරගන පවත්ත ගන්නවා. උදහන එක් කිව්වත් මෙන මේ චන්ද පෙන් න්ද චන්ද චිත්ත විරිය විමන්සා කියලා ධර්මතා අහතර සහජාත අධිපති විදිහට අනික් ධර්ම තමන්ට අනුකූල කරගන්නවා කැ කැමැත්තෙන් අනුකුල කරගන්නවා. අධිෂ්ටානින් අරුණු අනුකුල කරගන්නවා වීදයෙන් අනුකූල කරගන්නවා වීම සීමෙන් අනුකුල කරගන්න.කට එකවරකදිී ඒ චිත්තයකදී මේ හතරම අධිපති වෙන්නේ නැහැ මේ හතරින් එකක් මතුවෙලා අධිපති වෙන කියලා පෙන්නවා ගලන් මතකඇති මේ ධර්මහතරන ද සතර අපි මේවට කියලා මේකකත් පුංචි සමාධියයක් කියල අඳුන්න චන්ද සමාධී විරිය සමාධිය විදිර අඳුන්නල දෙනවා එවැට කිව්ව ඉරදිී පාද කියලා ඉදිපාද සහජාතිපති උපකාරය ලබා දෙනවා මේ චිත්තේනේ අපි දැම් සාකච්චා කරන්නේ සාකච්ච කරමින් ඉන්න මෙතරන්නේ දා විද්‍යාපච්චා සංකාර සංකාරපච්චය විඥ්ඥානන් යේදක කතා කර ඒ වි්ඥාණන්කිප එකතමයි මෙ ්චිත්තය විඤ්ඥානපච්චා නාමං එන්න විඤ්ඥානපච්චා නාමරූපන් කියනකොට චිත්තය තියෙනවනන් චිත්තය සහජාත අධිපති උපකාරය ලබා දෙනවා අනි ධර්මලට ඒටි පැදිලන්න ඇත්ති එතකොට ද්‍ර උපකාරය අධිපතිය උපකාරය කියන උපකාර ජාති දෙකක් අපි දැන් අලුතෙන් එකතු කරා ඒ කුමක් පි නිසද මෙන්න මේ සම්මාන්ධයෙන් තේරුන්ගන් පින්්ඥානය සහ නාමය මම දැනට නාම කියල ඉතරයි මෙතන ලියල තියෙන්නේ මේක නාම රූප කියල ලිය වෙනවා කාමලෝක ඉන්න සත්වයිට මේ නාම ඉතරක් මුලින් අපි සාකච්චකරම එක මෝලිකාදියරෙහින්න ඊට පස්සේ අපි නාම රූප එනා ආකාරයක් තේරුම් ගන්න බලුන් එතකොට මේක තියෙනවා විඥ්ඥාණය කියල කියන්නේ ඒච්චිත්තය එහිත හෙදැනුවත්වීම ඒක ප්‍රත්්‍ය වෙනවා කුමකටද නාම ධර්ම ගොඩකට ඒකම උපදින නාමධර්ම ගොඩකට හ රූපදධර්ම පතිදින රූපධර්ම ගොඩත් ඉතින්ට දන්න ඕනනි. මනන් මේ උපකාර කරන වීදී ආහිමත්තම් වෙනවා අර චතුස්කනය ද හතුර ආකාර වාත්්‍ය හිදේශනාව පොඩක් කියවන්න විඤ්ඥානය සහ නාමාතර ආකාර නාමයක් හැබැයි වාදක්‍ය හතරකින් පෙන්න්න. නව ආකාර පකාරයක් සබඳතා වැත්තිී නව හැබැයි වාක්‍ය හතරකින් පෙන්නම්. එතුට මේ පළවෙනිවාකයෙන් ක කියයක් පෙන්වල ද දැන් හිතන්න පුළුවන් හමයෙන් තුනක් වෙන්කරපු හම ඉතුරු හයාආකාරය තමයි පළවෙනිවාක්‍යය තුළ ගැබ්වෙන්. විඤ්ඥාන ප්‍රත්්‍යයෙන් නාමය වෙයි කියල කිපු හා. විඤ්ඥානු ප්‍රත්්‍යයෙන් විඤඥාන හේතුකට කන ඇතිවූ නාමය වෙයි කියල කිව්වා හම අවිගත, ප්‍රත්තයෙන් කරන උපකාරය. විඤ්ඥානය අහෝසි නොවීමෙන් නාමයට උපකාර වෙනවා. ඒ වගේ මිශ්‍රවීමෙන් නාමයට උපකාරය වෙනවා. ඒවගේම අන්‍යෝන්‍යය උපකාරය සැපැවීමෙන් උපකාරය. මේ හයයි මේ තුනයි එකතු වෙලා නම ආකාරයකට ඒ චිත්ත නවිඤ්ඥානය ඒ හා උපදින නාමධර්මොලට උපකාර කරලාවා මේ රූපසටන් ටිකක් බලන්න සම්ප්‍රයුක්්ත උපකාරය ලබාදින අමිශ්‍රවෙමින් ඒ වගේම නාමයයි විඤ්ඥාණය එකිනෙකාට උපකාරයි. දෙක එකට උපදින්නත් උපකාර කරන. නාමොලට පිහිටා සිටින්නත් මේ චිත්තේම තමයි උපකාරවවෙේ. ඒවගේ මේ චිත්තය තිබීමම තමයි නාමධර්ම පවතින්න උපකාරය චිත්තේ අහෝසි නොවී තියෙන්නත් තෝනි ඒ චිත්්‍රක්ෂණය පුරා අහෝසි නොවී තිබීමෙන් උපකාර කරනු ඊළඟට චිත්තය බලවත්වීමෙන් උපකාර කරනවා චිත්තය බලවත්වීමෙන් නාම ඒ චිත්තයත් පහළ වෙන නාමයන්ට උපකාරයි ඒවගේ මේ නාමයන් පවතින්න ආහාරයක් වෙනවා වගේ මේ නාමධර්මටික චිත්තයට අනුකූල කරවමින් අධිපති උපකාරය ලබා දෙනවා. වි්ඥනුපචය නාමන් කියන වාක්‍යය දැන් ගොඩාක් පැහැදිලි වෙනවා ඇැති. ඒවා්‍ය තුළ නව ආකාර විදිහ උපකාර ටිකක් සම්පින්ද නය වෙලා තියෙනවා. ඒකම අපි අනික්‍රමයට කකූපස සටන්්ඩත් ම මෙහෙම දෑම්ම බලන ඒක රිට වැඩිය තේරුම් ගන්න පුළුවන්ද ලේසිදකල් නාම කියල කියන එකත් ම වරාඇතුල දැම්ම නාම කියල කියන්නේ ඒහිතේම ඇතිවෙන විදීම් ඇඳනීම් සහ සිතම් කන වේදනා සංඥා සහ සංකාර ටික ඒ ඔක්කොටම ඒහිතම ඒ ඒහිත කන විඤ්ඥානය ඒහිත ත් එක මිශ්‍ර වෙලා උපකාර කරනු ඒවත් එක එකට උපදිමින් උපකාර කරනවා ඒයි ඒවට පිහිටන්න පදනමක් වීමෙන් උපකාර කරනවා තමා ඉඳීමෙන්ම උපකාර කරනවා අහිත ඒවගේ මේ චිත්ක්ෂණය තුළ තමා හෝසි නොවීමෙන් උපකාර කරනවා ඒවගේ උපකාර හෝ මාරු කරගන්න ඊළඟට චිත්තය බලවත්ව පාල වෙලා නාමයන්ට උපකාර කරනවා මධර්මටික තමාමට අනුකූල කරවීමෙන් උපකාර කරනවා. නාමධර්මල්ලට පවතින්න ආහාරය සැපැවීමෙන් උපකාර කරනවා.නතගැති ආහාර දේශනාවද විඤ්ඥා නාහාරය කියල කිව්වනේ දබලික විඤ්ඥානආහාරේ පස්ස ආහාරය සහ සංචේතන ආහාරය නතියන් කර්මීතියන්නේ විඤ්ඥානය ආහාරයක් වෙමින් උපකාර කරනවා කියෙන ඒ ඒ කොට සතමයි මෙතන තිය. පැදිලි වෙන ඇති විඤ්ඥානය නාමයට උදවවෙන හැටිට විඤ්ඥාණ සහ නාම ඒගොල්ලු කණ්ඩායමක් ඒ කණ්ඩාය මේ විඥ්ඥානය කියන එක එක ක්‍රීඩයෙක් විඤ්ඥානය කෙන හිත අනික් අයට නාම කලකිව හම් තනි කෙනෙක් න මෙතට අනි කොක්කොටම මේ උපකාර නමයම ලබා දෙන්න මේ ඔකොම මේ වෙලාවේ අපේ හිතය ඇතුළි සිද්ධවෙමින් තියෙන ඒකෂණයක් ගත්ත කෂණයක් ගත්තත් එහෙම උපකාරවවෙමින් තමයි තියෙන තොට මේක පද්ධතියක් නද. ධර්ම විසින් අනික් ධර්මවට උපකාර කරගනිමින් පවතින ධර්මතා පද්ධතියක් තමයි හිත විදිහට ඒහරද රූපය ඇසුලේ ඔබළඟ මේ වෙලාවේත් ක්‍රියාත්මකව තිය විදිට තේරුන්ගම්මු. ඊළඟට සමහර දේශනාවල තියෙනවා විඤ්ඥාන ප්‍රපච්චයා නාම රූපං කියල ඇයි ඒ සමහාර දේශනාවල විඤ්ඥානපච්චයා නාමං කියල පෙන්නලා සමහර ඒවයි විඤ්ඥානපච්ඡයා නාම රූපං කියල තියෙන හපහෝු අපි අර කලින් දවසිේ සාකච්චකරු දැනකට යන්න වෙනවා එක තේරුම් ගන්න මතක ඇති පටි්ච සමුපාදය ආකාර හත්තරකින් දේශනවෙච්චි බව ඒ ආකාර හත්තර ධර්මතා වශයෙන් ම මෙතන ලියල තින අවිද්‍යා සංකාර විඤ්ඥාන නාම සහරූප කළුපාටිල්ලිවා මකද සමහර වෙලාවට පාවිච්චෙන්න්නේ එක ඇැඟට මනා ඇතනේමනනම් සමහර තැන්වල සලා ඇත්තන වචනේ පස්ස වේදනා තන්නා උපාධාන භවජාති ජරාමාරණ ඔය විදිහයට ධර්මතා දොළහක් හඳ දවාද සාකාරය. කිය පෙන්නෙනවා ධර්මතා දොළහ එතකොට මතක ඇති විබංග ප්‍රකරණ අපර කලින් කතාකරපු වෙලා වෙදී මේ එක ආකාරෙක් පලවෙනි ආකාරය කියල දේශනාවනේ සර්ුව සංග්‍රාහික වශයෙන් කියලා එතනති කොහොම දුණේ අවිද්‍යාපච්චයාර සංකාරර්පච්චය වි්ඥානන් විඤ්ඥානපච්චයා නාම නාමපච්චයා මනා ඇතන විදිරිතමයි උඩටගේ සලා ඇතන කියවුනෙත් නෑ රූප කියවුනෙත් නෑ ඒක චිතයක් ගැන මේ කතාවෙන්න එතනදි නාං කියල ඉතරක් දේශනා වෙලා කිය පළවිනි ආකාරර්ත වුණ මෙන්න මේ විදියට ප්ඥාලපත් පත්වෙන් ම ඒකතම අපි දැම් මේ ආකාර නමයකින් කියල අපි දැම් මේ කතාාවුණ මෙන්න මේ සම්බන්ධය තමයි මේ දැන් කතාවුණ දෙන්න අතර තියෙන විඤ්ඥානය විසින් ආමයට ලබා දෙන්න නමාකරු වූදවතම අපි ඒ බැරයි ඊළඟට දෙවැනි ආකාරයක් දේශන වන අර ප්‍රත්‍ය විශේශාතයෙන් දේශිත අයි කියල මහානිධාන සූත්‍රය ආකාරයෙන් මතකති මහානිධාන සූත්‍රය ඒකෙදී මේ ආයත්තන කියන වචන කියවෙන්නේ පටිස් සවපාදය දේශනා කරනට ඒකදී මේ නාම හෝ නාමරූප ප්‍රත්තයෙන් කෙලිම් පස්සේ සිද්ධුව වෙනවා ක කියෙැයි දේශනාවෙන එතකට එක දොළොසාකාරනිම ධර්මතා එකො ලායියතනති. එකහි දවා දසාකාරකින වචන යෙදෙන් නැහැ ඇතන එක ඉතලකින් අඳත් මෙන්න මේ වගේ. නාමේ ඉන්දලා කෙලිම පස්සයට මේ මනා ඇතනේ කියන වචනය මේ කොටස එදෙන් නැතුව මේ කෑල්ල යෙදෙන් නැතුව නාම ඉඳල පස්සයට එහෙමත් දේශනා කරලා තියෙන එක දෙව නිියආකාරයමඩි අපි කලින් සාකච්ඡා කරා ම එක රූප සටහනක උකොම් සාරංස කරන්න ඉහදා නිතව ලේසි වෙන්න හැ මේ එක එකක් මේ ආකාර හතර එක එකක් වෙනවෙනම අරගෙන අපි සාකච්ඡාක් කලලා අකාර එහම් අතකඇති තුංගෙන ආකාරය කොම්ද තුන්ග නිාකාරය ඇදිල තිබුණේ එක්කොම වගේ වෙනස්කන් ඉදිල තිබුණ මේ මේ හරින මේ හරිතවයි වෙනස්කං එදිල තිබ තුංගනි ආකාරය නම් විඤ්ාණ පච්චා නාම රූපන් කියලා එදිල තිබා මත කරන්න ගුල්ො කලින් කලින් කරපුනි සමතක ඇති අනිවාදය ආකාරය අප ඉදා කතා කරා එකට කියන්නේ අසම්පූර්ණ ආයතන ආකාරය කිය කියන රූප භවවශයෙන් දේශිතයි කියල කියනවා. රූප භවයන්ට අදාළ දැන් රූප භවය ඉන්න සත්වයින්ට අදාළව දේශනා කරා කියයි දෙන්න අන ඊතලෙකින් ඇන්ද මෙ තියන්නේ එක මෙතුන්ගනි ආකාරය මෙතින තුන්න අන්න තුනේකිවෙන නාම රූප නාමරූප වචන දෙකම ඉළඟට මනා අයතන සලාඇතන කියවෙන්නේ ඉළඟට පස්සේ ඊළඟට හතරවනි ආකාරය සම්පූර්ණා යතන එමනනම් මුළු කාම භාවදෙන් අපි වගේ සත්වීන්ට අදාළව දේශිත්තයි එකකනම් ඔගුල දන්නනි නාම රූප තමයි එකඳී නම එතන නාම රූප දෙකම සලා අයතනු පදදනාම්. සලායතනයෙන් මනායතනය ඉතරක් වෙන් කරලාරගෙන හිතනින් හයට මනනායතන ප්‍රශවය පස් වෝ හෙම ඒ චිත්තමට විදි දේශනා කරන හේතුව පැහැදිලිය ඇති එක චිත්තයක ද ආයතන හයම තියෙන්න්න බැහැන් ත්‍ර නාමරූප සලායතනවට ප්‍රත්්‍යය වනාට එක චිත්තයක් ගත්තත් මේ සලාඇතනවලින් හොහයිම තියෙන්න බෑ හිතනින් එක චිත්තවයක් ගැෙ මනා අයතනය ඉතරක් අරගෙන එතනින් උඩට දේශනා කරන තම රූපච්චය සලා යතන සලාඇතනින් හිට පස සලාතන පච්චා මනායතනං කියල දේශනා කරන්න. නම් රූපපච්චය සලාඇතන ඟට මනාතන පච්චා පස්සෝ කියලා මේද කතුර ප්‍රත්‍ය සම්බන්ධයක් පෙන්න්නේ නැහැ. නමුත් සලාතන සඳහන් කරට සලායතන පච්චා පස්සෝ කියරනීම දේශනාව නී ලඟවාගේ මනායතන පච්චා පස්සෝක. ඒ කාම භව ඉන්න අපි වගේ සත්වීන්ටයි දේශනා කරය කියලාහටාව සඳහන් වෙන් සම්පූර්ණ අයතන ඔක්කොම තියෙනයි. මේක තිපෙන්නන්නේ අසම්පූර්ණ ආයර්තන තියෙනයි එකන්නේ අපේතුම කෙනෙක් පිළිසිඳ ගත්තා කාම භවේ නමුත් තාම ආයත්තන හැදිලා නැහැ මූලිකා දීර් එක් ඔොහෙම එහමනන්න රූපකායක දෙවිවරු. බවල ඉන්න දෙවරු ඒගොල්ලන්ටයි මේ තුන්ගනි ආකාරය නාමරූප පච්චා මනා අතනං කියලා දේශනාව ඊළඟට දෙවැනි එක මහනිධාන සූත්‍රය තියෙන ප්‍රත්්‍යය ඒක්‍රමය පලවිනි එක සර්ව සංග්‍රායක කළැන ඕනෙම එකකට පොදු වශය දසිිතයි කියලා පෙන්නම් දැන් අපි සාකච්ඡය කළ ඉවර කරේ මෙ මේ විඤ්ඥාන පච්චයා නාමං කියල කොට සිතරැ අනි දෙක් තියෙනවානි මේ දෙක එනිසා පං්ඥානපච්චා නාම රූපන් කියන එකත් අපි පොඩක් බලන්න ඕනේ ප්ඥානගැනෙ චිත්ත නාමයට ඉතරද උපකාර කරන්නේ රූප පහලනන්න රූපේට උපකාර කරන්න නැත්ද උපකාර කරනවා අනම් රූපේට උපකාර කරන්නේ මොන විදිහතු.ඇන්න ඒ වගේ දැන් හිතල බලන්න කොම වෙයිද ත් එක විඤ්ානය රූපයටත් උපකාරයිනේද. හොන විදිහයට ද උපකාරවයෙන් මඟර කලින් කිව්වා වගේ මේිදැයි බලන්න ය බලෙන් විඤ්ඥාණ පච්චය නාම රූපන්ද එම රූප කෙන එකත් එකට එකතු කරා එම දේශිත අවස්ථාවල අපි කලින් කිව්වාර රූප කලාපයක් පහල වන හම ඒ රූප කලාපය පවතිනවා චිත්තක්ෂණ ඩක් කිවරවෙනක තාහතක් කිවරෙනකක් මෙ එක චිත්තක්ෂණයක් ගත්තත් මේ ඒ රූප කලාපයම තමයි පවතින් දිගටම තියෙනවා යිරූප කලා එතකොට අපි එක චිත්තක්ෂණයක පිස් සවපාදය කතා කරන වෙලාවේ රූපය ඇතරම කාලීම් පහල වෙලා ති රූපය මෙහිද පහල වෙලා මෙතනදී තියෙනවා ිත්තක්ෂනෙදති අපිට මේ චිතක්ෂණය දැන් කතා කරනගගේ ඒචිත්තක්ෂණනදති තියනවා රූප කලාපය ත ඉසහරටක් තියෙනවා එහින්ද රූපය වි්ඥානය ඤ්ඥානය පස්සේ පහල වෙන්නම මේ මේ අඳුනු තින මේ මොහොතේ පහල වෙන විඤ්ඥානය මේ තින් රූපය පාල වෙලා ති රූපය කලින් පාල වෙලා තින විඤඥානය පස්සේ පහල වෙලයි උපකාර කරන්නේ රූපයට එනම් ප්‍රත්්‍යේ මොකක්දත නමුතර වෙක් අහ වෙන්නේ තැංගොල ඉතන් පුළවා විඤ්ඥානය කලින් පහ විජානිි පස්සෙ පහල වෙලා කලින් පහල වෙච්ච රූපයට උපකාර කරනවාට හොනගේ නමත්දයෝ දන්න පුළුවන් පස්සේ පහරලා උපකාර කරනට කිව පච්චා ජාස උපකාරයනෙම. ඒ උපකාරයක් තර කලින් කිව්ව එකට අමතරව දැන් ඉදිලා තියෙන්නවා එතකොටේ රූපසට නැන්ද අරවාක්‍ය හතරම තමයි හැබැයි ඒවාකි මේ පලවෙනිවාකයෙන් දැන් උපකාර හතක්. ඉතුරු තුළ මේ තුනමයි ඔක්කොම එකතුකරත් උපකාර දහයක් දැන් නමයක් නමේ දහයා රූපී බවල ඉන්න හරි මේ කාම බවලීන් අපි වගේ යට හරි විඥ්ඥාණපච්චයා නාම රූපන් කියල කිව්ව හම දස විද උපකාර දස ආකාර උපකාර සැපීමක් සංචිප්තවයි ඒවා්‍යේ කියවෙලාති. පගේකර රූපස කනිදන්න කලින්දා පොල්ට ඉට අමතරෝම කද තියන කියල බලන්න දාපු නමේම තියෙනවා මේ පච්චා ජාත උපකාරය එන මේකතම අලුත්තෙන් දාලතිය එතනදි මොකක්ද වෙන්නේ විඤ්ඥානය දැ විඥානය උපකාරන විදින අපි විඤ්ඥානය මේ නාම රූපයටට උප නාම රූපයට උපකාර කරන විදිහ තමයි මේ පෙන්න්න විඤ්ඥාණය පස්සේ හටගෙන තිය රූපය කලින් හටගෙන හිකෙන් චිත්ක්ෂණ ගානකට කලින් හටගත් රූපයකට විඤ්ඥාණය පස්සේ හටගෙන කලින් පාල වෙච්ච රූපට උපකාරක ගිමත් කරනවා එඒහින්ද පච්චා ජාත උපකාරය සපය. ඒ අත් එක්ක ගර්තහම දස විධ උපකාරයක් නාමයට මෙ අරත මෙතන නාම එම ඇතිරු නාම රූ පෙවෙන්නවානට වැරදක් පෙලතින්නේ රූපයට. නාමරූපයට විඤ්ඥානය උපකාර වෙන විදි. ඉතින්නේ ඒ චිත්තක්ෂණයේදී ඇතිවෙච්ච දැනුවත්වීම නැනම් හිත මෙ තියෙන්නේ ඒ චිත්තක්ෂණයේ පහළ වෙලා ක්‍රියාත්මක වෙන නාමධර්මයි රූපධර්මයි ඔක්කොම එකතු කරමාව. අපි කියරන විඥ්‍යාන පච්චය නාමරූප නාමරපච්චය ඥ්ාන් කියර අන්‍යෝ්‍ය බට මිති දෙකක් බටකෝටු මිටි දෙකක් එකට තිබවගේ කිය පෙන්නන්නේ මෙන්න මේ සම්න්ධය තයි කොට මිති දෙක්කේ උපමාමෙන් පෙන්වේ මේ සම්මන්ධය ඒ විඤ්ඥානය නැනන්ගේහිත නාමරූපත් වොලට මිශ්‍ර වෙමින් උපකාර කරනවා නාමරූපය එක්ක එකට ඉප දෙමින් උපකාර කරන නාමරූපොල්ට පිහිටන්න පදනමක් වෙමින් උපකාර කරනවා නාමරූපයන්ට උපකාර ඇකිදිට තමා ඉන්නවා තමා අහෝසි නොවීමෙන් නාමරූප තියාගන්නවා නමරූපකොලට උපකාර කරන ගමන් නාමරූපොලින් තමන්ටත් උපකාර ලබාගන්නවා වගේ මේ හිත තමන් බලවත්වීමෙන් නාම රූපලට උදව කරනවා නමරූපධර්ම තමාට අනුකූල කරවීමෙන් උදව කරනවා නාමරූප ධර්මොලට ආහාර සැපයීමෙන් උදව කරනවා පඥා නාහාරේතන නාමරූප ධර්මොල්ලට නමිත නාමනම ඇත්තම රූපධර්මොල්ලට පස්සේ හට ගැනීමෙන් උපකාර කරන ූපධර්මට උපකාරනවා රූපධර්මට පස්සෙේ හටග. නතුකට විඥානු කච්ඡ්‍යය නාම රූපන් කියලන අප අපේ කාමලෝක සත්වයෙන්න්ට අදාළව දේශන වන්න දැන්තේරුම් ගන්න මෙන්න මේ දස විද. ඇත්නම් දස ආකාර සහයෝගය. එන්නම් උපකාර කිරීම තමයි ඒ පාකයෙන් අදහස් වෙන්නේ රූපසටාන පැහැදිලිය ඇති කියල හිත්ත. ඉදුලිය විසන්ඳවීමක් සිද්ධ වනා අලෝකෙ මද නිසා මංහිතන්නේ මං වීඩිය ෝෆ් කරන්නම් කඩානින් ඉතරක් රෙකොඩ් කරනම් මෙතනින් එහාට එතකොට අපි දැන් නාමරූප විඥ්ඥාන සම්බන්ධය පැලුවහින්දා ඊළඟට ඊළඟ අදිීයටටයන් දැන් මේ හරිටික සංකීර්ණ කොටසක් අපේ නිසා කච්ඡා කරමිින් ඉන්නේ ඊළඟ පි බලන්න ඇනේ මනායතනය නාමපච්ඡයා මනා ඇතනං කියන සම්බන්ධි බලමු අපි ඉවර කරේ විඤ්ඥාණපච්ඡයා නාමංසා විඤ්ඥානපච්ඡා නාමරූ පං කියන ඒ කොටස එත කොට අපි පිදැන් දන්නවා විඥ්‍යානපච්චය නාමංකිවෝ තාකාර නමයක උපකාරයක් එතන ආකාර නමයක උපකාරයෙකු ීමේ තනී ඉරෙන් සඳහන් වෙන්නේ ඒකට එකතු වෙනවා තව එක ආකාරයක් විඤ්ඥාණපච්ය නාම රූපංකිව්ව රූපේටර් අනික් ප්‍රත්‍යත් එකතු වෙලා තමයි ගන්න ඕනි ද සහකාරය. ඒටික අපි අවසාන කර පිහිදා දැන් අපි මේ සම්බන්ධි බලන්නය මෙමතන ටික සංගීර හිද අපිට විදි කීපකින් බලන්න වෙනවා අර සර්ව සංගෘහිත වශයෙන් ආාවේ පලවෙනි ආකාරයටාවේ නාම පච්චයා මනායතනං කරෙනල මේ සම්බන්ධිතමයි ගන්නය කීට පස්සේ අපි ඒක ඉවර කරලා දෙවනි ආකාරය බලමු යන්නේ නාම පච්චයා පස්ස එන්න කෝමද හිළඟට නාම රූපපච්චයා මනායතනය තුන්ගෙන ආකාරය කොම දෙන්නේ ැ නම්රප පච්චා සලා ඇතන ගෙන හතරයින අකාරය කොහොමද එන්නේෙ කියලා එතකට දැන් ආකාර කීපයක් දැ මේ කොට ති සාකච්චා කරන්න වෙනවා පිට.ග මේ රූප බාවල ඉන්න හෙමනැ කාමභාවේ මසම්පූර්ණ අයත්තනය අතිව ඉන්නයට එක විදිහකින් පෙන්නල දීලා තියෙනවා කාම භාවය ඉන්න අපිට තව විදිහකින් පෙල්ල දිීල තියෙනවා. ඉළඟට තව පරියායන් දෙකකින් සරල කරලත් පෙන්නල දීලා තියෙනවා. එ නිසා පිති එකින් එක අරගම්ම එන මුඩින් බලන්න යන්න මෙන්න මේ ආකාරය එන්න මේ පලවෙනියා කරය ම පත් නා් නාම පච්චයා මන අයතනා කියන කොටස බලමත් ස්ක්‍රීණකෙ තියෙන්නේ එනාම පච්චයා මනාඇතන කොහොමද නාම ධර්මයන් මන ආයතනයට උපකාර කරන්න කොහොමද නාම ධර්මයන් මන ආයතනයට උපකාර කරන්න ත මන ආයතනය කියලා කියන්නේ ඇයි එතන විඤ්ඥානය වෙන වෙනම සිත ගැන කතා කරා මෙතන ආයතන කනවචනය දෙනවා ආයතනකින වචනය දෙන්නේ අර අපි කලිනුත් කතා කරා සංජාත සමෝසරණ කියලා හකයන්නේ එක්ව ඉපදමින් එකට වැඩකරමින් කර්මයක් රැස්කර ගැනීම පිණිස. ක්‍රියාත්මක වෙනකුට අපි එකට මන හා ඇතනයක් කියලා කිය. ්‍රහිතම තමයි නමුත් ආයතන කෘත්තයක් සිද්ධ කරනවා නාම සහ මනායතන අතර මේ සම්බන්ධතාවේ තුං ආකාරයට තියෙන්නක් පුළුවන්, හතර ආකාරයට තියෙන්න්නක් පුළුවන්. පස් ආකාරයකට තියෙන්නක් පුළුවන් කියලා ධර්මය සඳහන් වෙනවා මම යටින් හැමැලේම දීලතියන අද මේවාගේ මේ කොහෙද සඳහන් වෙන්න කිය ල පුළුවන් ඒ ඒව තව ටිකක් කියෝ ගන්න බලන්න. එතකට තවත් එක තේරුම්ගන්න පහස්සවෙයි තුන හතර හෝ පස් ආකාර ඒකක අවස්ථාවේදී. ඒක චිත්තයන් ගෙති දැන් අපි ඒක චිත්තනය කතා කරන්න එතකොට එකක චිත්තයන්ගේ හැමආකාරයටම නෙමෙයි ඒ සම්බන්ධය සිද්ධ වෙන්නේ ඒ නිසයි මෙහෙම විවිධර්ත්වයක් පේ නාම ප්‍රත්තේ මනා ඇතනේ වෙයි කියල කිව්වාම හර සෙසු උපකාරයන් තුන හසරහෝ පහමයින් අදහස් කරනවා අ අනික් උපකාර තුන් අපි කලින් කතා කරේ අවිගත උපකාරය මිශ්‍රවීමෙන් උපකාරය ඔන්නේ උපකාරය කියන තුන ඒ තුන කොහොමත් සපය නවා ඒ තුන සපය නවා ඊට අමතරව තවත් තුන් ආකාරයකින් හෝ අතරආකාරයකින් හෝ පස්ස ආකාරයකින් තියන පුළුව එතකට මේ හැම එකටම තව තුනක් එකතු වෙන්න ඕනේ හැ එකටම තුනගාන එකතු කර ට මෙතන හය ආකාරයක් හත්තාකාරයක් හෝ අට ආකාරයක් මුල උපකාර සැපීම සිද්ධ වෙන්න පුලුවන් ඒක එක සිත්වර්ගය අනුව අපි බල මේ මොනාද අමතරෝය දෙන්න කියලා නාමධර්මයන් විසින් කුමකට උපකාරයද මනායසනයට උපකාර නාම ධර්මයන් විසින් ඒ මොහොතේ පහළවෙ වෙලා තියෙන මනාඇතනයට උපකාර කියල මිශ්‍රත්වයෙන් උපකාර කරනවා එකනෙකාටත් දෙන්න උපකාර කරගන්න නාමධර්මයන්ට එක්ව උපදින්නත් උපකාර කරවා හිළඟට මනායතනය පිහිටා සිටින්නත් නාමධර්ම උපකාරයි අනායතනයට පිහිටා සිටින්නත් නාමධර්ම උපකාරයි නිශ්‍රය උපකාරයි හිළඟට නාමධර්ම ටික හිඳීමෙන්ම මනායතනයට උපකාරයි ඒ කාලය තුළ චිත්තක්ෂණය තුළ නාමධර්ම අහෝසි නොවී සිටීමෙන්ම මනායතනයට උපකාර. ඒ වගේ මේ නාමධර්ම ආහාර උපකාරයක් ලබා දෙනවා හැම එලේම නමේ සමහර නාම ධර්මෝලින් ආහාර උපකාරය ලබාද සහර චිත්තයන්නේ එෙන් සමන් මෙතන කඩයිරක් දැම්ම එක තව විස්තර වෙනවා ඉතිං දීර්ගවශය පිචරසාකච්ඡා කරන බලාපොරත්වවෙන්නේ නැහැ විදීර්ග විස්තරයා ඒ වගේ මර අනුකෝල කරවීමෙන් උපකාර කරන්නත් හැමනාමධර්මයම නමේ සමහර නාමධර්ම සමහර හිත්තල දීතරයි.ඒ නිසා මේ දෙක තියෙන්නක් පුළුවන් නොතියෙන්න්නක් පුළුවන් ඒ ඒ මනායතනයන් අනුව එහින්න කඩ ඉදයොලින් ඒ දෙක න්ද තෙරුගැනිමේ පහසුව පිණිස එතකොට අපිට බේනවා හයාකාරය කවමාවාශයෙන් තියෙනවා මේ හය හය අවමාශයෙන් තියෙනවා මේ කත්තාවොත් හත් ආකාරය මේ කත්තාවේෙන සිත්තමුණ මෙ දෙකම එන සිත් හම්බනාම එතකට අට ආකාරයකින් උපකාර කරාව වෙන්නක් වෙනවා. හයා ආකාරයකින් හෝ අත්තාකාරයකින් හෝ කටආකාරයකින් මනා එතනයට නාම ධර්ම උපකාරයි ඒම අපි අර අනි සටහනට ගත්තොන්. නාම කියලා කියන්නේ ඒ චිත්තක්ෂණයේදී තියන විඳීම් විඳීම ඇත්තට මෙ එක විඳීමයි. ඇඳිනීම සහ සිතීම. ඒ චිත්තක්ෂණයේ ඇති විඳීම සැඳිනීම සහ සිතීම. සිතීම කියල කිව් හම එතන තව චෛතසික ගොඩක් එනෙහිද සිතීම කියල දැම්මමං ඉළඟට මන ආයතනය කියල කියනට සංජාත සමෝසරණ අර්ථයෙන් එකැනෙමේ හිත චෛතසික ධර්මයන් එකත වී යම්කෘත්තියකය දෙන අවස්ථාව ඒකට කියන්නේ මන ආයතනය ඒ වෙලාවට නාමධර්මටිර් මනාතන ඇතික මිශ්‍ර වෙනවා එකත් එක එකට උපදිනවා ඒට පිහිටන්න බදනම වෙනවා නාමධර්මය ඉඳී මම උපකාරය නාමධර්ම බිඳෙන් ඇතුව අහෝසිනවිය චිත්ක්ෂණය පුරා ඉන්දීමමත් උපකාරයක් නාමර්ම මනාතනයට වගේ මනායතනය තියෙන එකත් නාමධර්මට උපකාරයක් ඒ වගේම සමහර අවස්ථාවලද නාමධර්ම මේ මනායතනය තමාට අනුකූල කරගන්නවා ඒත් උපකාරය සමහර අවස්ථාවලදී ඒ නාමධර්ම මනායතනට ආහාරයක් වෙනවා හර සැපීමෙනු උපකාර කරනවා ඔය විදිහට මනායතනය සහ නාමය අතර සම්බන්ධය තේරුම් ගන්න ඕන මනායතන පච්චයා නාම පච්චය මනාතන මනාතන පච්චයනේ නාමපච්චය මනායර්තන කියන වාකය මේ විදිට තෙරුම් ගන්න ටික්වෙල ස්කීක තියෙන ඔොගලන්ට එක කියෝ ගන්නත් වෙලාව අවශ්‍ය නිසා හ එ ගීලන්ට අපිට බලන්න වෙනවා අර අනික්‍රමය ැ නාමපච්චයා මනායර්තනං ඉතරක් නෙමේ නාම රූපපච්චයා මනනා ඇතනං වෙනවා සහර සත්ව කොට්ටාස වලට විශේෂෙන් අපි වගේ අයට. ඒකත් බල මුයි ඉදිරිට යන්න කරිින් නාම රූප සහ මනාර්තනය කිය දේශනා වෙනකොට ඒ සම්බන්ධය කොහොමද. එතනත් නාම රූප මනාඇතනයට විවිධ උපකාරයි. එතන නාම රූප කිව් හම්ම, තේරුම්ගන්න ඕනේ මේ කතා කරන්නේ කාම භවේ උපදින සත්වීන්ට කාමභවයේ හොක්කොට මනෙ මේ හැබැයි කාම භවහි ගැබ් පිලිසිඳ ගත්තන්ට කියලා පෙන්න්නනවා ඒන්නේ තාම ආයතන සම්පූර්ණ වෙලා අනෑ මූලිකම අවස්ථාව එතනදී මනායතනය ක්‍රියාත්මකවෙමින් ඉතුරු යතන හදන්න උත්සා කර අමතරව රූපාවචර භූමිය සල් රූපාවචර දෙවියන්ට ඒගුල්ල ඔක්කොටම මේ විදිර දේශනාව නාම රූපච්චය මනා ඇතන. එතනත් සටහන් වෙනවා රූප කියලකිව්ව හම මුළු ඇඟමාහිම රූපයක් විදිරිගන්නේ පා එතන නාමරූප කියලම රූප කියන වචනයෙන් අදහස් කරන්නේ හරද රූපය ඉතරයික. කැන චිපතය පහල වෙන තැන ඒ තියන රූප කොටස හිතරක් ගන්න කියලා සඳහන් වෙනවා ඇදිලි ඇති කියලා හිතනා තන නාමරූප කියලමේ අපේ වගේ චක්කෝ ප්‍රසාදරූප සෝත ප්‍රසාද රූප එහෙම්ම ගන්න වනවෙ කරද රූපය ඉතරයි මෙතන නාම රූප වචනයට ඇතුළත් වෙන්නේ කියලා සඳහනක් තියෙනවා එතකොට මොනවාද මේ ආකාර දැන්වර අපි කලින් එලේ නාමය මනා එතනයටට ඕප කාරක රූපත් තිය නොන හරද රප ය න ොහොම උපකාරයක් පවිදිකිලි ඔබලට ීතැයි. නාමසා මනායතනය අපි බැලුවනි කලි එතන තිබුණ උපකාර ගණනාවක් ඒ රූපසිටහන්ට දැම් එන්න මේකින් කරන උපකාරයක් එකතු වෙන්නව. මොකත් මොනාගේ උපකාරයක්හෙරෙයිද රූප ධර්මෝලිින් එකන හරද රූපයෙන් මනාඇතනේ. හර්දරූපයෙන් මනායතනය. මනා ඇතනේකයැන් ඇරඒ ිත් ඉතරයි රූප කියනව කොම චිත්තක්ෂණ ගඩක් කාලයක් පව තිනවා. රූප කලින් ඉපදිලා ඇතියෙන්. පස්සි පසි චිත්තක්ෂණනොල උපදින මනා ඇතනයට කලින් රූපයේ පයතිලා පුරේජාත විදිහට රූපය උපකාර කරන්නත් තෝනි මනාඇතනට පැහැදිලි ඇති කියලා හිතනො. අර්ද රූපය පුරේජාත උපකාරය සැපයන්න ඕන් එතකට නාහම රූප කොහොමද මනාඇතනයට උපකාර වෙන්න කියලා සරලෝ රූපසරණකට දැම්මොත් කලින් වගේ මිශ්‍රත්වයෙන් සම්ප්‍රයප්ත උපකාරයේ ලබා දෙනවා එක්ිනිකාට උපකාර වශයෙන් අන්‍යමන්‍ය උපකාරයේ ලබා දෙනවා එක්කො ඉඳීමට උපකාරයේ කැන සහජාත උපකාරයේ ලබා දෙනවා පිහිටා සිටීමට යතයට පිහිටා සිටීමට නාමරූප උපකාරය වෙනවා එකට කෙනා නිස්වය උපකාරය නාමරූපු තිබීමම මනායතනයට උපකාරය ඒකට අත්්‍ය උපකාරය ඒ කාලය තුළ නාමරූප හෝසි නොවී තිබීමෙන් මනාඇතනයට උපකාරයි අවිගත උපකාරය ඒලැඟට නාමරූප සහර අවස්ථාවලද ආහාර ූපකාරය දෙනවා අධිපති උපකාරයක් දෙනවා සමහර නාම ධර්මවලින් ඒ ධර්ම පවතින චිත්තයන. බෙදන හැමචිත්තේම හැම නාම ධර්මයම පවති නෑ එනිසයිම කැඩීරිී තාලතියන්නේ උපකාරය තියෙන්න්නත් පුළුවන් සමහර චිත්තයන්නේ සමරචිත්තයන්නේ නොතියෙන්න්නත් පුළවා මේ අන්තිමක තමයි වඟර විශේෂ කරලකිෙව්වේ නාම රූප තියෙන නිසා හරද රූපය කියන එක ඒක පෙර හටගෙන පස ූපන් මනාඇතිනෙට උපකාර කරනවා එකට කියනවා පුරේජාත උපකාරයකි. එතකට පේනවා එතන උපකාර හතක් අනිවාර්යම තියනවා අටක් වෙන්න පුළුවන් නමයක් වෙන්න පුළන් මේ කැඩීරිී උපකාර දෙකත් ගත්තු. නාමරූප පච්චය. මනා ඇතනං කියලා දේශනා වෙන රූපකායික දෙවිය හෝ. ගැබ් පිලිසිඳ ගත්ත කාම ලෝකය අයහෝ කාරණාව මේ විදියට සකස්සෙන්නේ ඒ ගොල්ලන්ට ඊළඟට කාම ලෝකය අනික් අයට අපිට වගේ වෙනම දේශනවත් නාමරූපච්චා සලා ඇත නැම් කියල ඒ ප්‍රත්්‍යෝපකාරයට අපි බල මේ වෙලාට කලින් මේ කලින් පෙන්න පුරූපසටහනම රනික්‍රමයටත්ම ඇැඳර් තේරුම් ගන්න ලේසි වෙනවද කියලා බලන්න. ඒක පොඩ්ඩක් කියවල බලන්න අර විදිටම යම් පහසුවක් තියෙනවාද තේරුම්ගන්න තටි රූපකායික වගේ දෙවියන්ට නාම රූප මට්ටම ගොල්ලන් නාමරප මට්ටම මනායතනයට මිශ්‍රවීමෙන් උපකාර කරනවා එක්ව ඉන්දීමෙන් උපකාර කරනවා පිහිටන්න පදධනමක් වීමෙන් උපකාර කරනවා නාම රූප හින්දීමෙන්ම උපකාර කරනවා නම රූප අහෝ සිනවීමෙන් උපකාර කරනවා දෙ පැත්තර උපකාර කරගන්නවා නාම් රූප තමන්ට අනුක්කූලව මනායතනය ක්‍රාත් කර ගැනීමෙන් උපකාර කරනවා සමහරනාම රූප සමහරනාමට රූප ආහාරය සැපැීමෙන් උපකාර කරනවා ඊළඟට අරපුරේ ජාත උපකාරය එකෙන් රූප ඉතරක් ගත්ත රූපය කලින් හටගෙන පසුව හටගන්න මනායතනයන්ට උපකාර වෙනවා කලින් ටික මයි වෙන විදිහකට පසටහානකින් පෙන්නල තියෙන ඊළට අපි බලමු කාමලෝකෙ සත්වන්ට මේක දේශනා කර තිවිච්චව විදිය ගැන සම්පූර්ණ අයතන ඔක්කොම තියෙනයට අපි වගේ සත්වීන්ට නාමරූප ප්‍රච්ඡයා සලා අතනා තර අපිදැමිතුන්ගෙන ආකාරය බලනි මුලින් පෙන්වුව නාම ප්‍රච්චයා මනායතන දෙවැනික නාම රපපච්චය මනා ඇතන තුන් එනක දැන් නාම රූපපච්චය සලා අතන කාමාාවචර සත්වීන්ටඇයි මේක දේශනා වෙන්න කියලා විභංග ප්‍රකරණය සඳහන්න එනවා එතකට පෙන්නනම් මෙන්න මේ වගේ උපකාර වැඩි දැන් නෙද ඇයි සලායතන කිව්වාම් තැමේටික ඔක්කොම කලින් හම්බිච්ච ටික මුලිින් බලන්නම කලින් රූපසටනේ නාම රූපපච්චයා මනායතනං කියපුත් අවස්ථාවෙදී මේ රූපසටහනේ මේ ඉතල ටික මේ විදිට තිබුුණ මතක ඇති එන්සා අය විස්තර කරන්න ව නැතිවී ටික අමතරව එකතු වෙන්නේ. මේ සලායතනය කියල කියනකුට මනායතනට අමතරව මෙතන කතා වෙනවා ඇහැ කණනාසය දිවසරීරය කියෙන ආයතනාය. ඒවයි ප්‍රසාද රූප තියෙනවා ඒවයි ප්‍රසාද රූප තියෙන අයිතකොට ඒ ප්‍රසාදරූපලටත් මේ නාම ධර්මත් උපකාර කරනවා එකහින්ද මේ රූපය කලින් හටගෙන උපකාර කරන වගේ නාමය පසු හටගෙන ඊට කලින් උපන්න චක්කා ඇතන රූපා ඇතන වගේ අනික් ආයතුනවල කමලෝකකි තියනනි අනික් යතන ඒවයි ප්‍රසාධද රූප තියන ඒවට උපකාර කරනව පසුහට ඒෙහිද පශ්චා ජාත උපකාරයට ලබාදන නාමයෙන් එක ලබාදන්නේ නාමෙන් මේක ලබාදන රූපේ රේජාත උපකාරය සලාඇතනට රූපෙන් රූප මට්ටමෙන් උපකාර කරනවා රූපේ පුරජාත උපකාරය සපයවා සලාතනයට නාමය සලායතනයට පශ්චා ජාත උපකාරයේ සපය නාම රූප පච්චා සලා යතනම් කිව් හාම් ආකාරකී අදයේක්තුකොට දස ආකාර උපකාරයක් සයන. ඔයි තියෙන අපේ තත්වය අපේ වගේ කාමාවච්චර ලෝක සත්වීන්ගේ නාමරූප කොහොමද සලා ඇතනෝලට උපකාර කරන්න ඉතට සලා අතන ගත්තාම හැකණනාසේ දිවසරීරේ මනස කියන හයම. නමුත් මේහයම එක චිත්තයක පහලවෙනි නැහැ. එක චිත්තයක පහලවෙන්න නැති නිසා එතනින් එහාට දේශනා කරන කොට සලා ඇතන පච්චා පස්සෝ කියලා දේශනා වෙන්න මේ විභංග ප්‍රකාරණයේදී එතනින් එහට ආයි මනායතන පච්චා කියලවෙන්න හේතුව මනාඇතනය හැම චිත්තක්ෂණයක එම තියෙනවා සලා එතනේ ඉතුරු අයතනය හැම චිත්්‍රක්ෂණයම නැති නිසා. එහෙම කියලම සඳහන් වෙනවා පටුවාවි. මේ රෝපයත් බලන්න කලින් රූපසටහනය තිබිච්ච ස්තරය මයි මෙනතිදයකින් පැනලතිය මෙතන දී සලා ඇතන කිප මර ඔක්කොම ගන්න ඕනනි ඇස කණනාසය නිවසරීරයේ මැනස කියන සේරම නාමරූප ප්‍රත්තයෙන් නාමරූප උපකාරී තමයි තියන්නේෙ හැබැයි සලා ඇතන නාමරූපෙයට උපකාර කරනවා අන්න ඔන්නේ උපකාරය මෙතර තියෙන නිසා එ පැත්තටම එක තියෙනවා මෙන මේ ඉතලින් ඒකා අදහස්සේනවා. මෙතන නාමරූප කියරගත්ත හම රූප කියනෙම නවාද කලින්කිව් එක නෙමේ න කලින් හරදරූපය ඉතරණය කිවව අ දෙවියන්ට වගේ රූපකායක දෙවන්න නාමරූපකිනට හරදරූපය ඉතරක්ම ගන්න කියල සඳහම වුණ මෙතන රූප කියනකොට තර්දරූපය ඉතරක්ම නෙමෙයි චක්කු ප්‍රසාදරූපය සෝත ප්‍රසාදරූප ගානු ප්‍රසාදරූපය ඔක්කෝම ප්‍රසාදරූපා ඇතන හයේ ඔක්කොමටික මෙතන අතිවෙනවා ස්මුදනි විල පාධාන්තයට ඒ ඔක්කොමටි ක එතන අයිති අක විශේෂයෙන් මතකතියා ගන්න ස්තන හාට තැන්ඒ අදර අපි ඉවර කර අපි මේ කතා කරමින් හිටිය නාමපච්චයා මනාඇත්තලං න්න නාමරූපච්චයා මනා ඇතනම් එන්න නාමරූපච්චා සලා ඇතනම් කියලා උන් ආකාරයක් දැන් කතාර. ඊට පස්ස අර මොලින් සඳහන්කරපු එතනින් එහාට පටිච්ච සම්පන්න ධර්මටික ඒටික තමයි මේ දැ දැන් අපි පටන් ගන්නේත සලායතන පච්චා පස්සෝ කියලා සූත්‍ර පිට කේහෙම දේශනා වනාට මේ ඒක චිත්ත පටි සම්පාදය දේශනා කරන විභංග ප්‍රකරණ කොටසදී සලායතන පච්චා පස්සෝ කියලා කියන්නේ නැහැ තුව එක චිත්තයක සලාඇතනම නැති නිසා එකචිත්තය මනා ඇතන ඉතරයි තියෙන ඒ නිසා මනා අතන පච්චයා පස්සෝ කියල තමයි ඒ ඔක්කොම සත්ව ඉන්ඩ සාධාරනය ඉදිර දේශනවෙන්නේ ඒක චිත්තය මන වගේ උපකාරද මනාතනය පස්ස කියන ධර්මතාවට ලබා පස්ස කියන චෛතසිකයා ඇතම හැම සිත්තයකම තියෙන චෛතසිකයා මේ විදිර සඳහන්ගෙන ආකාර නවයකින් නවවිද උපකාර සපයනවා ප නවවිද කිව්ට වාක්‍ය හතරකින් තමයි ඒ නමයම කියවෙලා තියෙන්නේ කලින් ක්‍රම එහමයි. අවිගත ප්‍රත්ත බාදවැනි වාකෙන්. නිවාෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්්‍යේ මශ්‍රවීම හතරේනිවාකයෙන් අන්න න්න ප්‍රත්ථේ ඒතුන වෙන් කරලා ඉතුරු හය පළවෙනිවාකයෙන් සංග්‍රහ වෙනවා වෙන්ක කරපුතුන එකහැමලේම මෙහම වං කරලා තියෙනවා පෙන පෙනුණ ඉතුරුටිකහැමලෙම් මේකෙන් සටහන් වෙනවා. නවාකාර සම්බන්ධතාවේ ආය අර හතරාආකාර වාක්‍යවලින් ප්‍රකාශ වෙන විදිහටයි දේශනා වෙලා තියෙන මොනවද මේ හා ආකාරයද මෙතනේද නාකාර හය මොනවාද කියල දැන් නිතට ප්‍රශ්නයක් එනවන අපිය එක බලමු මනා එතනය පස්සේටයි මේ උපකාර කර නිස් පර්ෂයට පර්ශයක්ක මිශ්‍ර වෙමින් උපකාර කරනවා. ඒවගේ වෙලාවි තියන ශණයේ තියෙන මනාඇතනය පස්සයට එකිනකට උපකාර කරගන්න මනායතනය පස්සයට තමන් හා එක්කවෝ උපදින විදිහට උපකාර කරනවා මනායතනේ පස්සයට පිහිටා සිටින්න උපකාර කරනවා පස්සේ පිහිටා සිටින්නේෙ මනාඇතන. ඉළඟට මනායත්තනය තමන් ඉඳීමෙන් මනායතනය තිබීමම පස්සේට උපකාරය එකට කියන අත්්‍ය උපකාරය ඒචිත්තක්ෂණය තුළ අහෝසි නොවී ඉඳීමෙන් අවිගත උපකාරය පස්සට ලබා දෙනවා එවගේ මනාර්තනය බලවත්වීමෙන් ස්පර්ශයට උදව් කරනවා මනායතනය ආහාරයක්හිත් උපකාර කරනවා මනා තන මේ පස්සේ තමන්ට අනුකූල කරවමින් උපකාර කරනවායි අධිපති ප්‍රත්වේනත් උපකාර කරන ඔය උපකාර නමේ බලන්න රූපසටාන එක චිත්තක්ෂණයකදී ඒක චිත්තයක් ගත්ත මේවිදිේ නවාආකාර්ර කුපකාරයක් සැපැීමක් කරනවා තියනෙත් ඒකමයි මනායතනය පස්ස එක්ක මිශ්‍රවෙමින් තියෙන්ෙන්නේ එකට ඉපදමින් මනාතන පස්සේයට පිහිටන්න හුදවවෙනවා මා හිඳීමෙන්ම උදව කරනවා තමා හෝසිනවී රඳවීමෙන් උදව් කරනු අන්‍යෝන්්‍ය උපකාරය තියෙනවා තමන් බලවත් වෙලා උපකාර කරනවා පස්සේ තමාට අනුකූල කරවීමෙන් උපකාර කරනවා පස්සට ආහාරය සැපීමෙන් උපකාර කරනවා යදැන් පස්ස පච්චය පරන පස් පච්චනමේ මනායතනු පච්චයා පස්සු කියන වාක්‍ය මනායතන පච්චයා පස්සු ඊළඟට එ ඕනි පස්ස පච්චයා වේදනා පස්සපච්චයා වේදන. ස්පර්ශය කියන ධර්මතාවේ ඒ චිත්තේම පහළවෙලා තියෙන වේදනා කියන ධර්මතාවයට එකකට එක්ක වේදනාවයිතියෙන්න්න පුළුවන් එක චිත්ත හින්න වේදනාව කියන ධර්මතාවයට කීපාකාරකින් උපකාර කරනවා තොට පස්සේ තමයි දැම් ප්‍රත්්‍යධර්මය වේදනාව තමයි දැම් ප්‍රත්‍යයෝත් පන්න ධර්මය. ඊළඟට ප්‍රත්‍යශක්ති මොනවද කිය අපි බලමු ප්‍රත්්‍යශක්ති හතක් තියනවා එකන උපකාර කරන විදි හතා. හතින් කලින් වගේ අවිගත ප්‍රථ්‍යයයි සම්ප්‍රයුක්තය අන්‍යෝ්‍ය ප්‍රත්්‍යයයි වෙන් වෙනවා ඉතුරු උපකාර හතර පලේනිවාකයෙන් සංග්‍රහයි සංග්‍රාවෙනවා දෙවැනිවාකයෙන් අවිගත උපකාරය තුන්ගනිවාකයෙන් මශ්‍රවීමෙන් උපකාරය හතර අන්‍යෝ්‍ය උපකාර ඔකොම හත්තාකාර උපකාරය ස්පර්ෂයෙන් වේදනාවට ලබා දෙවා මෙ තිනෙ හත්තාකාරය ටිකක් වෙලා බලන්න දැන්වොගුලු මේේ වචන අඳුනනවා ඇ එලෙමි සහිකරන්න එක චිත්තයක් එක හිතක් ඇතුළෙ මේ ටික ාත්මක වෙන්නේ උපකාර ජාතින නොක්කොම අපි කලින් සාකච්චකරපු යවම නිසා විශේෂ විස්තරයක් අවශවෙන එකක් නැහැ ඇතම ඒකම අනික්‍රමයට වේදනාව කියන ධර්මතාවේ උඩිං රඳවල තියනවා පස්සේ යටින් ඉඳගෙන උදව් කරනවා ඒ උදව් කරන විදිටික තමයි ඉතා ොලින් පෙන්නන්න පස ආහාරය පේදනාවට දෙනවා පස්සේ ඇත එක මිශ්‍රව වේදනාව උපදිනෝ මිශ්‍රව තියනවා එක්ව උපදින වේදනාවනුත් උපකාරගන්නවා දෙපැත්තටම පේදනාවට පිහිටන්න ස්පර්ශය පදනම වෙලා තියෙනවා. ස්පර්ශය තිබීමම වේදනාවට උපකාරයි. ස්පර්ෂය චිත්තක්ෂණීද අහෝසි නොවී තිබීමෙන් වේදනාව රඳවනෝ උපකාර කරනවා. පස්සපච්ඡයා වේදනා කියන වාක්ක්‍යමෙන්. ඟකට යමු මනවිදි උපකාරදද තන්නහා අතර තියෙන පේදනාපච්චයා තන්නහා එතනත් වේදනාව ප්‍රාථ්‍ය ධර්මය දැන් තන්නාවතම ප්‍රත්ථ්‍යය උත්පන්න ධර්මය උපකාර කරන විදි ටික ප්‍රත්ේශක්ති කීයක් තියෙනවයි ේදනාව ප්‍රක්තිශක්ති කීයකින් තන්නාවට උපකාර කරනවාද මේ වාක්‍යත් දැංහගුලන්ට බහොම පුරුදු ඇති ඒදේශිතන ක්‍රමය පුරුදු ඇතිමට හිත්තෙන්න හට ආකාරය උපකාරයක් තියෙනවා එකෙන් තුං ආකාරයක් මේ දෙවැනි තුන්ය නිසා හතරේ නිවාක්‍යවලින් වෙන් කරලා ඉතුරු ආකාර පහ පලේනි වාකයෙන් දේශනාාවෙන්. දැන් අපි බලම එෙන මේ උපකාර පහමුණවද ඉතුරු පහා රූපසටන්න දාන්නම් ඇැබැයි කෘපසටන් දාන්න කලින් මේ උපකාරය අඳුනල දෙන්න වෙනවා අලුතින් එන්න නමක්ධයාන උපකාරය කියල එකක් වේදනාවෙන් සපයනවා තන්හාාවට මකද දයාන උපකාරය කියන්නේ අරමුණ ගැනීමේ විශේෂ උත්සාහයෙන් කරන උපකාරය කියලයි පෙන්න්නන්න. ැ වේදනාව විශේෂම උපකාරයක් කරනවා තන්නාව පහලවෙන්න දයන ගත වෙනවා වගේ වැඩක් වේදනාවට අහු වෙනවා හිත ඒ අනුවතමයි තන්නාව මෙ මේක කියවල බලන්න විතක්ක ආදී ධර්මයන්ගේ අරමුණු ගැනීමේ විශේෂ උත්සාහය නිසා එයට අනුව තවධර්මය උපදිනවා. උපදන ධර්මයන්ගේ උපත්තියට හේතුවන බැවි විතර්කාදිය මේ උපකාරය සපයනෝ ඉතර් කියන අරමුණට හිත නැංවීම් වශයෙන්දන වේදනාවලින් ඉතරක් නෙම යි දෙන්නේ වෙන උපකා වෙලාවල් වෙනයිවත්තිය නො දෙයන උපකාරය මෙන්න මේ චෛතසික හැමකෙන්ම ලබා දෙනවා අපි දැ මේ කතා කරන මෙන්න මේ කොටස හිතරයිමේ. වේදනාපච්චය අතන්හාාන අපි කතා කරන්න එහිද වේදනා කියන ධර්මයෙන් ලබා දෙන ධ්‍යාන උපකාරය තන්නාවට ලබාදන ්‍යාන උපකාර ඉතරයි අපි කතා කරන්න ඊළංට විතක් කොලින් ලබා දෙනවා ධයන උපකාරු විචාරලින් ලබා දෙන වෙන වෙන අවස්ථාවල මේ අපි කතා කරන යුගලේ නෙමෙයියේ. කතා කරන යුගලේද මේක ඉතරක් අපි වෙන්කර ලගම්මු ම කියන දැ යාන උපකාරය තියෙන්නේ වේදනා පච්චා තන්නහා අවස්ථාවිති ඉතරක් නෙමෙහි වෙන වෙන තැන්වලතිීත් ්‍යන උපරය වෙන ධර්ම විසින් ලබා දෙනවා එක ඒකධ්‍යන උපකාරය කියන්නේ උපකාර කරන එක්තරා විදිහා වේදනා පච්චා තඩහා කියන තනම් වේදනා කියන ධර්මය ්‍යයාන උපකාරය සපේ නවා තන්නා කියන ධර්මය එක තම අලුත්යෙන් එකතුවෙනි ඉතුර ටික ඔගොළ දන්නම එක එක දන්නම් බලන් පේදනාවන් සම්ප්‍රයුක්ත උපකාරය හම්බෙනවාවතන්නාවට සන්හාාවයි වේදනාවයි එකනෙකාට උපකාරයක් හම්බෙනවා පේදනාවන් සහජාත උපකාරය ලබාදිනවතන්හා. ස්සේ උපකාරී ලබා දෙනවා අත්‍ය උපකාරය ලබා දෙනෝ අවිගත උපකාරය ලබා දෙනවා ඉන්ද්‍රිය උපකාරය ලබා දෙනවා්‍යයාන උපකාරය ලබාද ඇදල ති කිලහිත නොර උපසටහන පඩි වෙලාවක් තියන් නම් තමන්ට තේරුන් න්න වෙලාවත් අරගානේත මෙම් ඒ සම්බන්ධයම අනික්‍රමයටක් නං ඇන්දා පේදනව තන්හා එක මිස්්‍රයි එකට උපදින්නේ එකිනකට උදව කරගන්නවා වේදනාවතමයි තහාාවට පදනම සපයන්නේ පේදනාව තන්නාව එ එක ඉන්නවා තහාාව අහෝසි වද නව තිීරඳව ගන්නවා වේදනාව බලවත්ව උපකාර කරනව තන්නාවට වේදනාව අරමුණ කෙරෙහි විශේෂ උත්සාහයක් දීමෙන් පැන්නාවට උපකාරකත විඳීම කිව්හම සුකවිඳීම ඉතරක්ම නෙමයි ඒ ඒ චිත්තය අනවා ඒ චිතයනුව අපි දන්න සමාර චිත්තයන් සුක විඳීම සමාරජචිත්තයෙන්දු තෝමනස්ස සමාරයේවා උපේක්ෂා තුන් ඒදනාවම ඒ චිත්තට අනුකූලව මෙතන යොදලා තරු ගණඩ ඕනේ එදැන් ඒ ේදනත්හ තන්හාආතර සම්බන්ධය. ඊළඟට අපි දන්නවා ඊළඟට එන සම්බන්ධය තන්හාපච්චය උපාධන කියලා දේශන වෙනවා. ඒ ආකකයෙන් අදහස් වෙන්නේ සැබෑවට මොකක්ද විස්තර වශයෙන් ගත්තු කවරන්දම උපකාරයක්න දේ කියන්නේ. ඒක බලම ඊළඟට තන්හා ප්‍රත්‍යධර්මය වශයෙන් උපාධානය ප්‍රත්්‍යයෝත් පන්න ධර්මය වශේ. හා ප්‍රත්‍යධර්මය උපාධානය ප්‍රත්‍යයෝත් පධ ධර්මය ප්‍රත්‍යේශක්තිය විදිහට උපකාර හතයි ප්‍රත්‍යේශක්තිය හතයි ඒ කැන උපකාර කරන විදි හතයි අතෙන් හතරක් මෙතන ඉතුරු තුනාර කලින් විදිහම ඒතික මහිත නැලතෙන් විතර කරන්න ඕ ැති වෙයි දැන් විශේෂය බලන්න නඕන මෙන මේ හතර මොකක්ද අතර මොකක්ද තන්හාාව උපාධානයට උපධානය කියලා කියන්නේ අත් නොහැර අල්ල ගන්නවා කියනද. තන්හාාව කොහොමද උපාධානයට උපකාර කරන්නතදී? බලන් කලින් තිබුුණ නැති රවිද්‍යාපච්චය සංකාර කියනතනාපු හේතු උපකාරය මෙතන ආයෙත් යෙදිල තියෙන ඇයි ඒ තන්හා වර අපිකිවේ මූල ස්වභාවයක්න ලෝභදෝෂ මෝහ අලෝබදෝසමොහ වගේ මූල ස්වභාවයකට තන්හා වැටනේන්න දැන් ඔන්න හේතු උපකාරය ආයයේ එදෙනතනක් කම්බෙනෝක තන්හාපච්චය උපාධනයේදී තන්හාාව හේතු වශයෙන් උපකාර වෙනවා මූල හේතුවක්වෙද ස්්‍ර වෙලා උපකාර කරනවා එකනෙකට උපකාර කරගන්නවා එකට උපදින උපකාරය පිහිටා සිටින්න උපකාරය තමා හින්දහමෙන්සා තමා හෝසි නොවීමෙන් උපකාර කරනවා ඒ චිත්්‍යක්ෂණය තුළොට අලුතෙන් හම්බෙන්නේ ඇතු අලුතෙන්නෙමේ කල්නුත් මේක හම්බුනා අවිද්‍යාපච්ඡය සංකාර කියන තැන් ඒ වගේම දැම් මෙතැනද එතනද අවිද්‍යාව හේතුූපකාරය සැකුව මෙතනදි තන්හාාව හේතුූපකාරය රකසනයතුකට ොගලට පෙනේ. අවිද්‍යාතන්හා දෙක යෙද වුණ ඒ දෙකට තමයිම මේ හේතුූපකාරය කියෙනවැචනේ ඇදි ලතියන්නේ. අනික් ඇඟල යේෙදිල නෑ කියලා පෙනේ ඒතිෙන උපාධානයට තන්නාව. එදවීමෙන් උපකාර කරනවා මිශ්්‍රවීමෙන් උපකාර කරනවා එකට ඉඳීමෙන් උපකාර කරනවා, අන්‍යෝන්්‍යව උපකාර කරනවා, අදනමක් වෙලා උපකාර කරනවා තමා හිඳීමෙන් උපකාර කරනවා, තමා අහෝසි නොවීමෙන් උපකාර කරනවා. ගන්නා උපාධාන සම්බන්ධතාවය තැන් පපහැදිි ඇති ැවතනින් හැහට ඉතුරු සම්බන්ධතාතුන ටිකක් වෙනස් දෙෙන උපාධානය සහ භව අතර බව සහ ජාති අතර ජාති සහ ජරාමරණත්තුර සම්බන්ධතාවයන්ගේ කියම්යම් වූ වෙනස්කං තියනව මතක ඇතිර කලින් දේශනාවන් නොලදී අපි කොටසට යොත් තන්නාව සහ උපාධානය සහ භාවය අතර. උපාධානය භවයට විශේෂ උපකාරයයක් සපයනවා ඒකට මාර්ග උපකාරය කියලා නමක් දීලතියෙන. මීට අමතර උපකාරත්තියදවා නමුත් මාර්ග උපකාරය විශේෂයි හොකදද මාර්ග උපකාරය කියලා කියන්න මාර්ග උපකාරය කියලා කියන්නේ සුගති දුර්ගති නිර්වාණ වගේ ධර්මයන්ට එෙන තවත් ධර්මයකට පැමිණවීමේ උපකාර. භවයට පැමිණ වෙනව කියලනි කියන්නේ උපාධන්න පච්චය බවෝ කියල කියපුහම් භවයට පැමිණවවා ඒක චිත්තයක් ගැන කියලා කිය කියන්න අපි ඒ ඒචිත්තේදී මාර්ග වශයෙන් කියල කියන්නේ භවය පම නෝනව කියෙනෙක් ඒ විශේෂෙන් අතක තියාගන්න ඕනේ මේ සඳහන් වන්නෙත් මේ පිබංග අටුවාවෙම එකසිියයටහත්වෙෙන පිටුවේ අර කලින් වගේම උපාධානය භවය අතර සත්තාකාරයි කියල පෙනවා සම්බන්ධය අතරක් මේකෙන් අදහස් වෙනවා අවිගත උපකාරය මිශ්‍ර උපකාරය අන්‍යයෝ්‍ය උපකාරය කියල සඳහන් වෙනවා එම විබං අටුවාවට අනුවනම් අවිගත උපකාය උපාධානය සසාහ භවය අතර තියෙනවා බේතන පොඩි ගැටලසාගත තැනක් එෙනවා ගත විභංග ප්‍රකාරණයේදී අවිගත උපකාරයක් නැති බව පෙන්නල තියෙන තැනක් හම් වෙනවා කොටසම පස්ස පෙන්න්නන්න දැනට මෙහෙම හිතම කියවන කොටස හටුාව හටුවාාවේ මේ විදිහට පෙන්නනවා. ඒක අපි රූපසටන්ට දැම්ම උපාධාන කියල කියන්නේ ද අත්නොහැර සිටීම වගේ අර්ථේ මගග උපකාරය විශේෂයි. පවයට පමුලෝනෝ පැමිණවීමෙන් උපකාර කරනවා මිශ්‍රවීමෙන් අන්‍යෝ්‍ය උපකාරයෙන් එක්ව ඉපදීමෙන් පිහිටා සිටීමෙන් තමා හිඳීමෙන් සහ තමා හෝසි නොවීමෙන් භවයට උපාධානය උපකාරයි අනිකරූක සටහන්ට දැම්මත් ඔොයවගේ උපාධාන සහ භවාතර සම්බන්ධය අටුආාවට අනුව මෙහෙමයි. ඊළඟ අදිරටයමු බවපච්චා ජාති බවපච්චා ජාති කිය කියන තැන අර පරස්පරතාව වෙන්න හැ අඩුවාවයි ප්‍රකරණය අතර එක්මක ප්‍රත්‍යයයි පෙන්න්න. ඒක චිත්ත මට්ටම නිසා භවය ජාතියට උපනිශ්‍රය උපකාරය ඉතරක් ලබාදනවා කියලා පෙන්න්න නම්. හේතුව ඒ භවය සහ ජාති අතර අරතරං උපකාර ගොඩක් සිද්ධ වෙන්න හැම අන්‍යඔ්‍ය උපකාර වගේ පෙන්න්න නැ ඒක චිත්ත මට්ටම නිසා. දැන් සූත්‍රපිටකේදී ඒ චත්තමටම නෙමෙයි චිත්ත ගොඩාත් සාරාංශකරලා දේශනාවෙනෙහින්ද බවපච්චයා ජාති කියලා පෙන්න්නනවා. මෙතන උපකාරු ජාති ගොඩක් එකතු වෙලා නම අතර බවපච්චයා ජාති කිර ඒ එක චිත්තමටම පෙන්න්නන්නේ එක මේක උපකාරයේ උපනිශත්‍රය උපකාරය සපයනවා කියර තමයි සඳහා. නිස්සේ උපකාරය අපි කලින් මැලුව නිද නිශ්‍රය කියල කියන්නේ පිහිටා සිටින්න පදනමක් වෙනවා. උපනිශ්‍රය කියල කිව්හාම ඒ පීටා සිටින්න ඉහම උපකාරයක් සපයනා කියන අර්ථයැ ජාතියට සපයන ඉහළම ජාතයට පිහිටන්න සබයෙන ඉහළම උපකාරය බවයෙන් භවයෙන් හම්බෙන් භවය කියල කිව් හ මර පේදනා සංඥා චේතන කියන වේදන සං්ඥ සංකාරකෙන ධර්මොල එකතුව පදනස්කන්දල එකතුව තමයි භවය කෙලකෙන ජාතිය සහ ජරාමරණ අතරත් එහෙමයි දේශනාවෙන් උපනිශ්‍රය උපකාරය තමයි ලබා දෙමිකිරතුට මේ දෙක විශේෂයි බව ජාති ජාති ජරාමරණ ඒ යුගලේම උපනිශත්‍රය උපකාරය ඉතරක් සපයෙන් එවිදිටයි විස්තර වෙන් එ එන අපි සාරාංසකරගම්වෙටික අතර ආකාරයය සාරංසකරගන හිතේ ඒටික සරලව සකස්කරගන්න මේ වගේ පලවෙනි ආකාරය සර්ව සංග්‍රාහික වශයෙන් දේශනා කරන්නේ මෙතන නාම ඉතරයි මනායතනේ පස්සේ ඔය විදිට අංග දොලහයි දොවා දැසංගික ආකාරයක්, හැබැයි රූප කියවෙන්න හැ සලායතන කියවෙන්නේ නැහැ ඒක චිත්ත මට්ටම නිසා කියලයි සඳහන් වෙන්නේ දෙවැනි ආකාරය දවාදසංගික නෙමෙයි ඒකා දසාංගික කියලාඉපෙන් අනන කොලා හයිතියෙන්නේ හංග මනායතනය කියන අංගේ අවශ්‍ය නැතුව නාමපච්චයා පස්සෝ කියලා කෙලින්ම දේශනාවෙනවා මනායතනය විශේෂයෙන් සඳහන් නොකරම. දනැ ඉදිර කිවත් අර මහානිධාන සූත්‍රයේදී කිව්වා වගේ ආර්තන වචනය හක් කරලා කෙලින්ම නාම පැත්තෙන් පස්සේ කියල මෙනම ඒවාගේ තුංගනයක රූප භාවයන ඉන්න අයට එකෙන ආයතන සහ කාම භාවයන්නේ ආයතන සම්පූර්ණ අයට දේශනා කරන ක්‍රමයෙන් අම රූපු පච්චා මනා අයර්තනං කියල නාතනපච්චයා පස්සෝ ැන් අපි ටි කොක්කෝම බැලූම සාරහංශයක්ක් කියන්නේ. ඊළඟට හතරවෙෙන එක කාම භවයන්නේ ඉන්න අපි වගේ සත්වීන්ටම්බවකාමබොගි දෙවියන්ට සහ දුගති සත්වන්ට නාමරූප විඥානපච්චය නාමරූප නමරූපපච්චයා සලා ඇතනම් එතින් එහට මනා තන පච්චා පස්සු පස්ස පච්චාව වේදන ඒ විදිහයට සලායතනසාහ මනාතන අතර ප්‍රත්වය සම්බන්ධයක් නැහැ ඔය ආකාර හත්තර දැන් සාරාන්සේ මතක ඇති. ඒ සත්ව කොට්ටහස ඔක්කොමට ම හරියන විදිහට දේශනා කර තියෙනවිී. ඉළඟට මෙන්න මේ අංග දොලාහ එං හෝන්ග කොළහෙන් මෙත මේ හතර අතර මෙතන සම්බන්ධයන් තුනක් තියෙනවාන ඒ සම්බන්ධයන් තු වන ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙ මේ සම්බන්ධ තුන උපාධානපච්චය බව බවපච්චය ජාති ජාතිපච්චයා ජරා අමර ගැන එ මෙහෙම සඳහනක් තියෙන තු ේදී අවිකත්ත ප්‍රත්වය යෙදෙන් නැහැ කියලා විබංග ප්‍රකරණයම විකසිත්තෑ පිටුව සඳහන් වෙනවා නමු බංග ප්‍රණ බංග ප්‍රකරණ අටුවආවෙතතර මෙතන ඉබංග ප්‍රකාණ අටුවාවිකසිත් ඇ විභංග ප්‍රකාරණය අටවා විකසියත්තඇ පිටුවේ නමති අටුවාවෙම ්‍රකසිය හැටහත වගේ අ මං කලින්දීපු පිටුවල උපාධාන ප්‍රච්චා බව අතර අවිගත ප්‍රත්ත්‍යයදෙන බව අනි දෙකේ අවිගත ප්‍රත්වය නොය දෙෙන බවත් අනි දෙකේම උපනිශ්‍රය ප්‍රත්‍යය ඉතරයිය දෙන්නේ කියලා සඳහන් වනාට මෙතන මේ දෙකේ මේකේ අවිගත ප්‍රත්ථය එ දෙෙන බවකුත් සඳහන් වුණා එ නිසා එතට ස්තිරව මට හරියටම ප්‍රකාශ කරන්න නමාරී එතන අවිගත ප්‍රත්වය මේකට තියෙනවද මේකට නැද්ද කියන එක මේ දෙකේ පැහැදිලිවම බවපච්චා ජාති සහ ජාතිපච්චා ජාරාමරණ දෙකේ පැහැදිලිවම විගත ප්‍රත්වය නැහැ උපනිශ්‍රය පත්තය ඉතරයි තිය ඒක ඉස්තිරම කියන්න පොළුවන් උපාධානසාහ භවාතර සම්බන්ධය තාටිකක් විමසන්නවෙේ හරිෙනම ස්තරෝම කියන්න බැහැ අර අවස්ථා දෙහෙකද පොඩි වෙනසකින් තමයි ස්තර කරලා තියන්නේ මේවා. එහින් මං කලින් කිව පිටුවල සහ මේකසි හැත්තැෝ පිටුව ඔගලොත් කියවන්නේ කියවල පොඩ්ඩක් සංසධනය කරලා බලන්න දෙයාකාරයකටයි ස්තර වෙන්නේ නමුත් මං හිතන්න ලොකු ගැටලුවක් වෙයි කියලා හේතුව හේතුව තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ධර්මාතර සම්බන්ධය ධර්මතා විසින් ධර්මතා උපදධ වන බව දැනගෙන ඒවයි තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම ලක්‍ෂණ නිසා ඒ දුක්ක රැදුක් රැස ගැන කලකිරීම. එතකොට කලකිරීම උපද්ධවා ගැනීම පිණිස මට හිතෙනවා. මේ අපි මේ සාකච්ච කරමින්ඉන්න ඒක චිත්ත මට්ට මේ කල කිරීම. එක චිත්තයක් ඇතුළේ පද්ධතියක් විදිහට මේ නාමධර්ම නාමධර්ම නාමරූපධර්ම නාමරූපධර්මලටම ප්‍රත්්‍යවෙමින් සිද්ධ වෙන ඒ ක්‍රියාදාමේ තියෙන අනිත්්‍ය බව දුක්ක භානාත්මබව දැක්ල කලකිරෙන්න්න මට හිතනවා ඒ අර දැනීම එතන පොඩි වෙනසක් තිබුණ කියල ප්‍රශ්නයක් වෙන එකක් නැහැ අපි කාටවත් කියලා. එන්සා ඒ අරමුණ සිහිකරලා ඒක තෙරුම්ගන්න බලන්න අපේ අරමුණ මේ පද්ධතිය ගැන මනැත්නම් මේ අර්දරූපේ අපේ මේ හර්දරූපේ චිත්තයක් ඇතුළි සිද්ධ වෙලා තියන සිද්ධ වෙමින් තියෙන මේ ක්‍රියාවලිය තියෙන ශ්‍රීලක්ෂණ දැකමින් කලකිරීම මිදීම තමයි අවශ්‍ය ඒ කාරණාවසිහිකරන්න එකම තව ආපහු පොඩ්ඩක් කර කලින් දවසක කතාකර ටික්. ට අදාල නිසා එකත් මේ ස්ලයිට් ික තාය පෙන්නන්න අපි හතර ආකාරය අර සාරාංසකරා නිමන් කලින් ස්ලයි් කේදී ඒක දීර්ක විස්ර වෙච්චේ එක ස්ලයි් එකක් මේ කොගලනු මතක ඇති චතුගේ පළමු ආකාරය එතනද කෙලිම උපාධාන ප්‍රත්වයෙන් භාවේ බව ප්‍රත්යෙන් ජාති යති ප්‍රති්‍යයෙන් ජාමරණ මේ තුනතම අප මේ විශේෂවධානයටයුම් වෙනන තැනමිතන ඒත් තුන්න මේ විදියට දේශනා වෙලා තියෙනවා පලවිනි ආකාරය තුළ ප්‍රශ්නයක් නැහැ දෙවීමේ ප්‍රත්්‍ය වශයෙන් දෙවැනි ආකාරය ඇත් එහෙමයි ප්‍රත්‍ය වශයෙන් තුංගෙන ආකාරය ප්‍රත්්‍ය වශයෙන් හරනි ආකාය ඔයි ස් රයිට්ටි එක කලින් පෙන්න පොටිකක් ගලන මතක ඇති අර පොතන වෙලස දයෙන අර නාමරූපදය දෙන්න නාමදය දෙන්නේ මම මේ රතු පපාටි දාලා යන තැන්න්න ඒ තැන්වල තමෑර වෙන තිබනේ වව ස අපි දැඩව කතා කරා ඒ පිළිබඳ ගැටලුවක් නැතුව ඇති. එද මේ බලන්න යැන්න මෙන්න මේ තුුණ ගැන විශේෂය. උගර මෙතන් මේ උපාධන ප්‍රත්්‍යය බව කියන එක අවිගත ප්‍රත්්‍යය දෙනවද නැද්ද කියන කරණාව පිළිබඳ. තන ප්‍රත්‍ය වශෙන්සී වෙන ආකාර ඇත්තින දෙවනයට ් කලිම් පෙන්නවට මේක ස්ලයිඩ් එක වැරද්දත් තිබුණා දෙවනිකේද මේ හේතු ප්‍රත්තිවශයෙන් දේසනා වෙන තතතුස්ක යේදී මෙතන මෙමතුුණ බලන්න ස්යි්ක් මං කලින්ම් පෙන්වන කොට කටන් පෙස් කරපු නිසා මෙතන යෙදිල තිබුණා මේ උපාධාන ප්‍රත්්‍ය වී කියලා අත්තරත් දක් මගේ ඇතින් වෙච්චේ එක පට්ඩක් ඉවැදි කරන්න ඕනේ නිස මෙ අයයි පෙන්නුවේ. එතන තන්නාව ප්‍රත්‍ය වී තන්නාව හේතුවී හටගත් උපාධන පවතී කියලා ගෙදිල තිබුනට මේ තින අටුාවනෙම ඉදැ මේ තියන කෙලිම විභංග ප්‍රකරණය ්‍රිපිටක පත්වහන්සකිම උපාධාන ප්‍රත්‍ය වී, උපාධාන හේතුවෙන් හටගත් බව පවතී කියල දේශනාවෙලා නැහැ මේ මෙතන උපාධානු ප්‍රත්්‍ය වී බව පවතී කියල ඉතරයි දේශනාවවෙන්නේ. බවප්‍රත්්‍යවී ජාති පවතී කියල ඉතරයි දේශනාවන්නේ ජාති ප්‍රත්්‍යවී ජරාමරණ පදුක්‍රාශය පවතී කල ඉතරයි දේශනාවෙන්න. ඒකෙන් අර මේ දෙකාතර නම් ප්‍රශ්නය පැහදිිවෙෙන් නැති බවජාති ජාති ජරාමර අතර උපනිශ්‍රය ප්‍රත්්‍යවය ඉතරයිය දෙන්නෙ කියලා තියෙනහිද. මෙතන අර හේතු කුපාධන හේතු වී හටගත් කියලා ලොදන්න පුළුවන් අවිගත ප්‍රත්වය තිබුුණොත් විතරයි මෙතනනොත් දේශනාව අනුවත් වේනේ අවිගත ප්‍රත්වය නොයි දිච්ච බව. එකසිඇත් ඇ පිට්ටුවේ වගේම අවිගත ප්‍රත්ථය නොයේ දිච්ච බවත්තමයි මෙතනත් අපිටග ගන්න වෙන්නේ එනිසා මේතුන සම්බන්ධතා තුන විශේෂයි. මගේ ස්ලයි් එක ඒ එකක ඒවිදිට මෙත යෙදිල තිබුණ ඒ පඩ්ඩක් නිවැරදි කරගන්න දැන් දැන්ස් ලයි් එක තියෙන විදිහ තමයි විබංග ප්‍රකරණයේ ඉදිල තිබුණ හරිවිත් ඒ වගේම මෙතන හේතු ප්‍රත්්‍ය වශයෙන් ආකාර හතරටම හෙමයි හිට පස්සේ හේතු ප්‍රත්‍ය ඉතරක් නෙමේ හේතු වශයෙන් දේශනවෙච්ච සම්ප්‍රයුක්ත ප්‍රත්වයන මේ කීවෙන්නේ මේ ටිකේෙදනේ ද අවිද්‍යාවහා එක්කව සංකහරා එක්කව එතනම් උපාධානය හා එක්ව බව පවතී කියල දේශනා වෙලා න්නැහැ. බවසා එක්ව ජාති පවතී කියල දේශනා වෙලත් නෑහ. ඒ නිසා එතනත් වේනාරු උපනිශ්‍රය ප්‍රත්ථය විතරක් තියෙනවා විගත ප්‍රත්වයේ නැති බවත් තමයි මේ ප්‍රකරණයනොත් අපිට පැහැදිලි වෙන්නේ. ඒතු වශයෙන් තුන්ගෙන ආර දෙවනි ආකාර ඇත්ත එහෙමයි දෙවනි ආකාර ඇත්ත එහෙමයි සිවනි ආකාරය ඇත්ත එහෙමයි ඊළඟට අන්‍යම්‍ය වශයෙන් කල මආකාරය එතනත් ඒේවාගේ එකනෙකට ප්‍රත්්‍යවී තන්න එකෙකට ප්‍රත්්‍යවී කියනක මෙතැන්ට එනකං ඉතර යදන්නේ මේ එකත් තරමගේ කලින් රයිට එකක පොඩි වැරදක් කල ත්න එක හතා ගන්න මෙතන් එනකම් ඉතර යදෙන්නේ එතරී පස්සෙ පඩක් වෙනස් උපාධාන ප්‍රත්්‍යවී බ බව ප්‍රත්ථ්‍යවී ජාති පවතිී ජාති ප්‍රත්ථවී ජරාමරණ පවතී කිය මිසක් අන්‍යෝ්‍ය ප්‍රත්වය පෙන්නලනෑ ඒ සම්බන්ධතා තුනට අනෝනි ප්‍රත්්‍යය සම්බන්ධතා තුනට පෙන්නලනෑ. දෙවිනි ආකාරෙත් එහෙම පෙන්නලනෑ තුන්නිියාකාරය පෙන්ලනෑ හත්‍රණ ආකාරය පෙනලත් නෑ. එතකොට ඒ ස්ලයිම්ස් ටික අර අන්තිමතුුණේ කලින් පෙන්නපු ස්ලයි්ඩොල පොඩි අතුපසීමක් වෙලා තියෙන ඒ විවිධත්වේ පෙන්නලා නැති ටිකත් සට අයි් පෙලා තිබුණ ඒක මේ ශ්‍රයි් සාකාරයෙන් නිවැරදි කරගන්න කොමරි විශේෂයෙන් පිරිදැන්ගන්න තියෙන්නේ උපාධාන බවයුගලයක් බවජාතියගලයක් ජාතිජාමරණ යුගලයක් අනි්‍යයුගලයන්ට වැඩිය වෙන සක් තියෙනවා ප්‍රත්්‍යය සංග්‍රහයිද අප වර කලින් රූප සඩන්ඩුමයි යන්නම් මේ රූපසටහනේදී එන මේ කොටස දැන් එන මේ යුගලයන්තුන උපාදාන බව බව ජාති ජාති ජරාමරණ කියෙන යුගලයන්තුනේ අවිගත ප්‍රත්ථය නොයදේ කියන එකත් එක්ක ය මං දැන් අන්තිමට පෙන්න්න ්‍රයි්ටික ගැලපෙන අවිගත ප්‍රත්්‍යය නොය දෙන නිසා අරවිදිහ අ නේතුනේ දෙපැත්තටම සම්බන්ධතා තියෙන බව අන්‍යෝන්නේ සම්බන්ධතාවය එහෙම නැති බවම දෙෙන්න ලතිෙන එතකට අවිගත ප්‍රත්්‍යත් නැහැ එතකොට අන්‍යෝ්‍ය ප්‍රත්්‍යයක්ත් නැහැ මිශ්‍ර ප්‍රත්‍යයක්ත් නැහැ තියෙන්නේ උපනිශත්‍රයේ ප්‍රශය ප්‍රත්්‍යය බව තමයි මෙතනින් ගන්න පුළුවන්වෙන්නේ. තුේ උපනිස්ශ්‍රය ප්‍රත්ථ්‍යය තියෙන බව සමයි ගන්න පුළුවන් වෙන්න අපට. අනික් ප්‍රත්්‍යය නැතුව ඉ එවිදිහට එක තේරුම්ගන් බලමු නමුත් අර අපේ කලකිරීම සඳහා ඔය පොඩි වෙනස මට හිතනවා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියන එක. එතන පෙන්නන්නේ අවිගත ප්‍රත්වය නොයදේ කියන්න හේතුවකුත් පෙන්නවා ඇටවාවෙේ. හේතුවත මැදැ මේ වගේ යුගලයක් ගත්තා හම බවපච්චයා ජාති කියනෙ ඉපලේ ගත්තාම අටවාවි පෙන්නන්නේ ඒචිත්තයක් ගත්තුත් එකචිත්තය තුේ මේ ඔක්කොම නැහැ කියලා. භවය කියන එක ජාති ජර අමරණ කියනේවා එක චිත්තයක් තුළේ ගන්න බැහැ කියලා පෙන්න්න. නමුත් අපි චිත්ත සංග්‍රහයට ගියොත් මතකැති මේ චෛතසික සංග්‍රහය ඒක දිනම් ඒක චිත්තයක් ගත්ත අතු දහන්න ඇගෙදිර මේ චක්කු විඤ්ඥානහිත වගේ චිත්තයක් ගත්තන් ඒ පෙන්න නො බවපච්ඡා ජාතිවිදියට ගන්න කොට ඒ ධර්ම ජාති කියල කියන ඒ ධර්මයන්ගේ පහලවීම කියලයි ගන්න කිව සත්වන්ගේ පහලවීමක් නෙමේ. ජාතිපච්චා ජරාමරණන්කිවම ඒ සත්වයන්ගේ අතුරු දහගීම දිරීම. එම බලපහම එක චිත්තයක් ඇතුළි ධර්මයන්ගේ පහලවීමත් ධර්මයන්ගේ අතුරු දහන්වීමත් අඩංගුයි නඒවාගේ පොඩිපොඩි තැන්ක් තියෙනව නිරකාරණය කරගත යුතු නමු බට හිතනව දැනට මේ ඉදිරිපත් කරපුුටික ප්‍රමාණෝත්වය උගලන්ට එක චිත්තයක් තුළ සිද්ධ වෙන ක්‍රියාදාමය ගැන ශ්‍රලක්ෂණ අඳර ගැන කලකිරීමටෙන්ස. එතකොට මේ සාරාන්සේ මේ තව ඉතුරු සාරාන්සෙත් මේවයි හදලා තියෙන මං ඒටික ඊළංග දවසේ දැ අද සාකච්චාව දීර්ගවෙන නිසා ම ඊළංග දවස්සේ ඒටික සාරාන්සේ ඉදිරිපත් කරන්නම් මංකිබ්පු විශේෂ පිටටික අතරේ ක්‍රිපිටකේසාහ අටවාවින් කියෝගත්තත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි එහද කියෝගන්න කෙ ඉල්ලලා සිටින නන්නී මේ සාකච්ඡාව මේ ප්‍රත්ථය සාකච්ඡාව අපි දැන් යුගල දොල හම යුගලෙකොල හම සාකච්චා කර අදට එතනින් අවසාන කරනවා තරුවන් සරණයි කල යන මිත්‍ර පිරිස හැම දෙෙනට තුම් චතුරාර් සත්‍ය අවබෝධය අපි සැමටම ලැබේවා කියලා ප්‍රත්ථනා කරලා අසානර තරුවන් සරන්නයි